ආයුබෝවන් ජයන් ජයම වේවා වාසනාව වේවා දුවේ පුතේ ඔබ සියලු දෙනාටම අධ්‍යාපන අමාත්‍යංශයේ පූර්ණ අධීක්ෂණය මෙහෙයවීම සංවිධාන දායකත්ව නායකත්වය සමග 100% ඔබව බලගන්වන 100% ඔබව සූදානම් කරවන නෙස්ටමෝල්ට් බලගැන්වීමෙන් අද පටන් ආරම්භ වන ඔන්ලයින් විසයි විස උසස් පෙළ සඳහා ඔබව සූදානම් කරන සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණයටයි ඔබ අප සියලු දෙනා දැන් මේ එකතු වී සිටිනේ. ගුණවත් නැනවත් සෞඛ්‍යවත් පිරිසක් දුවේ පුතේ රටක සංවර්ධනයට අවශ්‍යයි. ඔබ අපේ අනාගතය, ඔබ රටේ ජවය, ඔබ අපේ රටේ බලය, ඔබ තමයි රටම බලගන්වන පරපුර. එනිසා ඔබව 100%ක් සූදානම් කිරීම පුරවැසියන් හැටියට අප කාගේත් වගකීම. රාජ්‍ය ආයතනවල පෞද්ගලික ආයතනවල වගකීම. ඒ වගකීම ඉටු කරමින් 100%ක් මෙදා 2020 උසස් පෙළ සඳහා ඔබව සූදානම් කිරීමේ වගකීම අධ්‍යාපන අමාත්‍යංශය සමග අත්වල් බැඳගෙන 100%ක් ඔබව සූදානම් කරවන නෙස්ටමෝල්ට් සූදානම් ඒ යුතුකම ඉටු කරන්නට. ඔබට මතක ඇති පසුගිය වසරේ නෙස්ටමෝල්ට් බුද්ධි ප්‍රබෝධය හරහා ඔබට ලබා දුන් පොරොන්දුව. ඒ පොරොන්දුව ඉටු කරමින් මේ අවුරුද්දේ අපට හමු වුණු අපට මූණ දෙන්නට සිදු වුණු අනපේක්ෂිත අභියෝගය කොරෝනා වෛරස් තත්ත්වය වසංගත තත්ත්වයත් එක්කලා අපට මේ විදිහට දුරස්තව ඔන්ලයින් ක්‍රමයට සම්මන්ත්‍රණ මාලාවක් කරන්නට සිදු වුණා. එය අපි 100%ක් සාර්ථකව ඉටු කරන්නටයි සූදානම් වෙන්නේ. සමහර වෙලාවට විෂය කරුණු මඟහැරුණු නිසා, පුනරීක්ෂණ අතහැරුණු නිසා, පාඩම් කරගෙන යන්නට අවශ්‍ය මානසික පරිසරය නොතිබුණු නිසා ඔබ යම් ආකාරයක පසුගාමී ස්වභාවයක් තිබෙනවා නම් එය මඟහැර 100%ක්ම ඉදිරි දිනවලදී ඔබට විභාගය සඳහා සූදානම් කිරීමට අධ්‍යාපන අමාත්‍යංශය ඔබට තිළිණ කරන මේ ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාව හරහා කෙරෙන ආදර්ශ ප්‍රශ්නවලදී ප්‍රශ්න පත්‍රවලදී හැකිවේ යැයි අපට තද බල විශ්වාසයක් තියෙනවා. සපාරාධනා කරන ඔබ විතරක් නෙවෙයි ඉදිරි දින කීපය තුල නැත්නම් ඉදිරියේදී මේ සැප්තැම්බර් අවසානය දක්වා අප සමග එකතු වෙන්න ඔන්ලයින් ක්‍රමයට ඔබේ මිතුරු මිතුරියන්ට පවා මේ පණිවිඩය sannivedanaya කරන්නට කියලා ආදරෙන් නොවිල්ලා සිටිනවා. එමනම් අද සම්මන්ත්‍රණයෙන් උපමාව ආරම්භ කරන්න සූදානම් වන්නේ පැය දෙකක් පුරා අප ඔබට මේ විදිහට ඔන්ලයින් සම්මන්ත්‍රණය සමග සම්බන්ධ වෙන ඉඩකඩ ලබා දෙනවා. ඒ වගේම ඔබට යම් ගැටලුවක් තිබෙනවා නම් ඔබට පුළුවන් මෙසේජ් කරන්න. ඒ සඳහා තිබෙන ඉඩකඩ අප ඔබට ලබා දීලා තියෙනවා. ඒ වයින් තෝරා ගන්නා ලද ප්‍රශ්න කීපයක් අප මේ සම්මන්ත්‍රණය අතරතුර සාකච්ඡා කරන්නට බලාපොරොත්තු වෙනවා. ඔබට දුවේ පුතේ උපකාරක පන්තිවලදී මුණ නොගැසෙන මෙරටේ මේ සංයුක්ත ගණිතය කියන ඔබ හදාරන විෂය පිළිබඳව ප්‍රාමාණික විද්වතෙක් අද මේ සම්මන්ත්‍රණය හරහා ඔබට මුණගස්වන්නට සූදානම් වෙනවා. ඒ වගේම අපේ රටේ ප්‍රකට ජාතික පාසලක මේ විෂය සම්බන්ධයෙන් ඉතාම අධ්‍යක්ීම් ඇති තරුණ ගුරුවරයෙක්ද එක් කරන්නටයි අප බලාපොරොත්තු වෙන්නේ. එහෙමනම් 100%ක් ඔබ සූදානම් කරවන අධ්‍යාපන අමාත්‍යංශයේ ඔබ හමුවට පමුණුවන නෙස්ටමෝල්ට් බලගන්වන මේ සම්මන්ත්‍රණ මාලාවේ අද සම්මන්ත්‍රණයට එකතු වන්නේ රුහුණු විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යනාංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතික ආචාර්ය ආචාර්ය අජිත්ද මෙල් ආචාර්යතුමන්. අයිබෝන් ආචාර්යතුමා, ඒ වගේම එතුමා පිළිබඳව සඳහන් කරනවා නම් දුවේ පුතේ ඇමරිකාවෙන් ලත් ආචාර්ය උපාධියක් සමග මේ විෂය ශාස්ත්‍රයේ විවිධ විෂය ධාරාවන් පිළිබඳව උපාධි තුනක් ඇමරිකාවෙන් ලබාගෙන ඊට අමතරව ඇමරිකාවේ විශ්වවිද්‍යාලවල පවා තමන්ගේ මේ හැකියාව තමන්ගේ ප්‍රාමාණික දැනුම දරුවන්ට බෙදා දුන් ආචාර්යවරයෙක් විදිහට එතුමා පිළිබඳව සඳහන් කරන්නට පුළුවන්. මම කැමතියි ඊළඟ සම්පත්දායකයත් හඳුන්වලා දෙන්නට කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ෂර්ලි තිත්තවැල්ල මහත්මත් අප සමග අත්වැල් බැඳගෙන ඉන්නවා. අප ආරාධනා කරමු ඔබට 100%ක් ඔබ සූදානම් කරන මේ ඔන්ලයින් සම්මන්ත්‍රණ මාලාව දැන් ආරම්භ කරමු. සුබ උදෑසන සන්ධ්‍යාවක් වේවා කියලා මුලින්ම ප්‍රාර්ථනා කරන පුතාලා දුවලට. ඉතින් මුලින්ම ස්තුතිවන්ත වෙනවා මේ අවස්ථාව අපිට ලබා දීම සම්බන්ධයෙන් අධ්‍යාපන අමාත්‍යාංශය සහ නෙස්ටමෝල් ආයතනයට. ඉතින් මම හිතනවා පුතාලා දුවලා දැන් මේ වෙනකොට වැඩ කරලා තියෙන්නේ හොඳ දැනුමක් ඇති. ඒකෙන්ද මම පීඕ පේපර් එකේ කියන්නේ බීජ ගණිතයේ පළවෙනි පේපර් එකේ කොටස් කීපයක් තෝරගෙන තියෙනවා පුතාලත් එක්ක කතා කරන්න දුලත් එක්ක කතා කරන්න. ඉතින් මම හිතනවා මම උත්සාහ කරනවා වීජ ගණිතේ වෘත්තය
සර්වේකාව වගේ කොටස් වල ගණන් කීපයක් තෝරගෙන පුතාලත් එක්ක ඒ ගණන් සාකච්ඡා කරන්න අපි බලමු. ඒවා සාකච්ඡා කරනකොට කිසියම් වූ සංකල්පවල අවශ්‍යතාවයක් තිබුණොත් මම ඒ කොටසුත් පුතාලට කියලා දෙන්නම්. ඉතින් අපි බලමු. මම මුලින්ම තෝරගන්නවා කණ්ඩාංග ජාමිතියේ එන මම හිතන්නේ විෂය නිර්දේශයට මුලි අලුතෙන් අතුල්ත් කරලා තියෙන පරාවලය ඉලිප්සය සහ බහුවලය වගේ කොටස් වල ගැටලුවක් අරගෙන ඒක කියලා දීලා පුතාලට අපි බලමු එකෙන් කොහොමද සංකල්ප ටික ඉගෙන ගන්න කියලා. අපි බලමු පළවෙනි ගාන විදියට අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරලා තියෙන කියන්නේ මොඩල් පේපර්ස් වගේක් දීලා තිනවා. ඒකේ තිනවා එලිප්සේ ගානක්. අපි බලමු ඒක කොහොමද මුලින්ම සාකච්ඡා කරන්න කියලා. පස්වෙනි ගාන මේකේ තියෙන. ඒකේ පුතේ දුවේන්නේ මෙහෙම කියනවා. ලක්ෂයක් දීලා තිනවා P කියලා. ඒකේ ඛණ්ඩාංක දීලා තින ඕගොල්ලන්ට 4 cos theta 3 sin theta කියලා. ඛණ්ඩාංක P කියන ලක්ෂයේ ඛණ්ඩාංක දීලා තින x ඛණ්ඩාංකය තින 4 cos theta y ඛණ්ඩාංකය තින 3 sin theta කියලා. ඉලිප්සයේ සමීකරණය දීලා තින x වර්ගය බෙදීම 16 y වර්ගය බෙදීම 9 සමාන 1 කියලා. ඉතින් මේ ගානේ අහන්නේ මේ ඉලිප්සයට අඳින මේ ලක්ෂයේදී ඉලිප්සයට අඳින ස්පර්ශකයේ සමීකරණය හොයන්න කියලා. ස්පර්ශකයේ සමීකරණය හොයන්න කියලා. බලමු ඉස්සෙල්ලම මේ සමීකරණය දියා. මේ සමීකරණයේ තියෙන්නේ x වර්ගයේ බෙදීම 16. එකතු කිරීම y වර්ගයේ බෙදීම 9 සමාන 1 කියලා. අපි සාමාන්‍යයෙන් ඉලිප්සයේ සමීකරණය සාධාරණ වශයෙන් අපි ලියනවා x වර්ගයේ බෙදීම a වර්ගය දන y වර්ගයේ බෙදීම b වර්ගය සමාන 1 කියලා. මේකේ a කියන එක b වඩා විශාලයි නම් අපි මේ ඉලිප්සය අඳිනවා මෙන්න මේ හැඩයෙන්. මේ හැඩයෙන් අඳිනවා. එතනනේ මෙන්න මේ මූල ලක්ෂයේ ඉඳන් මෙතෙන්ට තියෙන දුර තමයි a කියලා කියන්නේ. මේ පැත්ත ඔයගොල්ලෝ පේනවා මේක සමමිතිකයි y අක්ෂය වඩා මේ දුරත් a. ඊට පස්සේ b කියලා කියන්නේ මෙන්න මේ උසට. ඒ වගේම මේකත් b. අපි මේකට කියනවා මහා අක්ෂය කියලා, මේකට කියනවා සුළු අක්ෂය කියලා. ඒතර ඉලිප්සය මත ලක්ෂයක් දීලා තිනවා p කියලා. හරි? ඒතර ඔයගොල්ලන්ට ඔකින් අහන්නේ මෙන්න මේ ඉලිප්සයට මේ ලක්ෂයේදී අඳින ස්පර්ශකයේ සමීකරණය හොයන්න කියලා. මේ ලක්ෂයේදී ඉලිප්සයට අඳින ස්පර්ශකයේ සමීකරණය හොයන්න කියලා තමයි කියන්නේ. පුතාලා දූල දන්නවා ස්පර්ශකයේ සමීකරණය හොයන්න මුලින්ම මේකේ අනුක්‍රමණය හොයාගන්න ඕන. ඒතර පුතාලා දූල දන්නවා සමීකරණය දීලා තියෙනවා නම් අනුක්‍රමණය හොයන්න මේක x විශේෂයෙන් අවකලනය කරන්න ඕනේ කියලා. ඒතර සමීකරණය දීලා තියෙනවා අපිට x වර්ගය බෙදීම 16 එකතු කිරීම y වර්ගය බෙදීම 9 සමාන 1 කියලා. එතන ස්පර්ශකයේ සමීකරණය හොයන්න මුලින්ම අනුක්‍රමණය හොයාගන්න ඕන. ස්ලෝප් එක කියලා කියනවා අපි. ස්ලෝප් එක හොයාගන්න ඕන. ඒකට අපි මේක x විශේෂයෙන් අවකලනය කරන්න ඕන. දැන් x වර්ගයේ x විශේෂයෙන් අවකලනය කරාම ඔයගොල්ලෝ දන්නවා මේක 2x බෙදීම මේ කොන්ස්ටන්ට් එකක්. ඒක 16යි. ඊට පස්සේ තියෙනවා 1 බෙදීම 9 කියන්නේ නියතයක්. ඔයගොල්ලෝ දන්නවා y වර්ගය එකපාරට බැහැ x වලින් අවකලනය කරන්න. එහෙනම් මේක මුලින්ම y වලින් අවකලනය කරලා y x වලින් අවකලනය කරන්න ඕනේ. කියන්නේ මුලින්ම y වර්ගය y වලින් අවකලනය කරාම 2y කියලා එනවා. ඊට පස්සේ y කියන එක x වලින් අවකලනය කරන්න ඕනේ. ඒක එනවා dy over dx කියලා. dy over dx කියලා. පැහැදිලිනේ? x වර්ගය අවකලනය කරන්න පුළුවන්. ඒක 2x. ඊට පස්සේ තියෙනවා බෙදීම 16. එකතු කරනවා y වර්ගය y වලින් අවකලනය කරනවා 2y බෙදීම 9 තියෙනවා. y x විශේෂයෙන් අවකලනය කරාම එනවා dy over dx කියලා. එතකොට මේ පැත්තේ තියෙන්නේ නියතයක්. නියතය අවකලනය කරාම බිඳුවක්. හරි? ඊට පස්සේ මොකද කරන්න පුළුවන්? මොකද පේනවා මේකේ දෙක තියෙනවා. ඒ දෙක දෙකට දෙක අයින් කරලා දාන්න පුළුවන්. බලන්න මොකද වෙන්නේ කියලා මේක සුළු කරාම. මෙතනින් එනවා x බෙදීම 16යි y බෙදීම 9යි then
dy over dx equal බිඳුව සමාන බිඳුව දැන් මේ සමීකරණයෙන් හොයාගන්න ඕනේ dy over dx කියන එක ඉතල බලන්න මේ ටර්ම් එක පුළුවන් ඕගොල්ලන්ට දකුණු අත පැත්තට ගන්න එතකොට එනවා x බෙදීම 16 සමානයි ඍණ y බෙදීම 9යි dy over dx දැන් පුළුවන් බොහොම ලේසියෙන් dy over dx හොයා ගන්න මොකක්ද දෙන්නේ dy over dx සුළු කරොත් එනවා dy over dx equal ඔයගොල්ලෝ මේක 9න් මේ පැත්ත වැඩි කළා y වලින් බෙදන්න ඕනේ ඍණ ලකුණුත් වැඩි කරා එතකොට එනවා 9i x බෙදීම 16i y ඍණ ලකුණින් වැඩි කරා මේක ඍණ වෙනවා පැහැදිලිනේ සමීකරණේ දීලා තියෙනවා x විශේෂයෙන් අවකලනය කරන්න ඕනේ එතකොට සමීකරණය සුළු කරාම අවකලන සංගුණකය හොයා ගන්න පුළුවන් dy over dx සමානයි negative ඍණ 9i x බෙදීම 16i y කියලා දැන් අපිට ඕනේ ඉලිප්සයට ස්පර්ශකයක් අඳින්න p ලක්ෂයේදී මොකද කරන්න ඕනේ එතකොට dy over dx කියන එක ඕගොල්ලෝ අගයන්න ඕනේ දීලා තියෙන කණ්ඩාංක ආදේශ කරලා මේ තමයි ඛණ්ඩාංක දෙක. එතකොට මේ ඛණ්ඩාංක දෙක ආදේශ කළා මේ ලක්ෂයේදී අනුක්‍රමණය හොයාගන්න ඕනේ. බලන්න උත්සාහ කළා මේක ආදේශ කළා බලන්න මොකද්ද එන්නේ කියලා dy over dx මේ p ලක්ෂයේදී. මම දැන් මේකට ආදේශ කරනවා dy over dx අගයන්න ඕනේ x සමානයි 4 cosine theta cos theta and y සමානයි 3 sin theta කියලා ආදේශ කරන්න. දැන් දකුණු අත පැත්ත තියෙනවා ඍණ 9 බෙදීම 16 කියන නියතයක් x වෙනුවට ආදේශ කරන්න 4 cosine theta 4 cos theta y වෙනුවට ආදේශ කරන්න 3 සයින් තේර කියලා. දැන් ඔයගොල්ලෝ පේනවා මේක සුළු කරගන්න පුළුවන් ඔයගොල්ලන්ට දැන්. මෙතන 16ක් තියෙනවා මෙතන 4ක් තියෙනවා 9ක් තියෙනවා 3ක් තියෙනවා. බෙදුවා මොකක්ද දෙන්නේ? ඍණ ලකුණ තියෙනවා මෙතන. ඉතින් එන 3 බෙදීම 4යි. cos theta බෙදීම sin theta කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ස්පර්ශකයේ අනුක්‍රමණය මේ ලක්ෂයේදී. ඔයගොල්ලෝ අවකලන සංගුණකය හෙව්වා. එතකොට දීලා තියෙන ලක්ෂයේ ඛණ්ඩාංක ආදේශ කරාම ඔබට පුළුවන් මේ ලක්ෂයේ අනුක්‍රමණය හොයාගන්න. දැන් සරල රේඛාවක අනුක්‍රමණය දන්නව නම් ඔයගොල්ලෝ දන්නව කොහොමද සමීකරණේ ලියන්නේ කියලා. දැන් බලන්න දැන් ගන්න මේක මත ඕනම සාධාරණ ලක්ෂයක් xy කියලා. මේ ඛණ්ඩාංකය ඔයගොල්ලෝ දන්නවා. අනුක්‍රමණය හොයලා තිනවා අවකලන සංගුණකය පාවිච්චි කරලා ඍණ 3 බෙදීම 4යි cosine theta over sine theta කියලා. දැන් ඔයගොල්ලන්ට වෙන විදියකට පුළුවන් මේ අනුක්‍රමණය හොයන්න මේ ඛණ්ඩාංක දෙක පාවිච්චි කරලා. අනුක්‍රමණය කියන්නේ මොකද්ද? y වල වෙනස බෙදීම x වල වෙනස. ඒතර y වල වෙනස එනවා මම එක විදියකට අඩු කරන්න ඕනේ. y වලින් අඩු කරනවා p ලක්ෂයේ ඛණ්ඩාංකය. y ඛණ්ඩාංකය. 3යි sine theta. මේක තමයි y වල වෙනස. y කියන්නේ මෙතන y වල ඛණ්ඩාංකය 3 sin theta කියලා කියන්නේ මෙතන ඛණ්ඩාංකය ඩිෆරන්ස් එක ගත්තාම මේ height එක එනවා මේ උස එනවා ඒ වගේම x වෙනස හොයා ගන්න ඕනේ x වෙනස හොයන්නේ කොහොමද x වලින් අඩු කරනවා ඒ විදිහටම 4 cosine theta cos theta කියලා. එතන මේක තමයි අනුක්‍රමණය. අපි මේ අනුක්‍රමණය හොයලා තියෙන අවකලන සංගුණකය පාවිච්චි කරලා ඍණ 3 බෙදීම 4 cos theta over sin theta කියලා. එතන මේ සමීකරණය විසඳුවාම ඔබට අවශ්‍ය කරන උත්තරේ හම්බෙනවා. දැන් මේක සුළු කරගන්න ඕනේ. සුළු කරලා ඔයගොල්ලන්ට පුළුවන් ස්පර්ශකයේ සමීකරණය හොයන්න. සුළු කරන්නේ කොහොමද? ඔයගොල්ලෝ වැඩි කරන්න ඕනේ මේ ඩිෆරන්ස් එක වැඩි කරන්න ඕනේ මේ සංඛ්‍යාවෙන්. මේ ඩිෆරන්ස් එක වැඩි කරන්න ඕනේ මේ සංඛ්‍යාව. එතකොට එතන එනවා 4 sin theta වරක් y minus 3 sin theta සමානයි negative minus 3 cosine theta cos theta
එක වැඩි කරන්න ඕනේ මේ difference එකෙන් x minus 4 cosine theta දැන් වරහණිවත් කරාම ඔයගොල්ලන්ට එනවා මෙතනින් 4y sin theta අඩු කිරීම 12y negative sin වර්ගය theta මේක මේකෙන් වැඩි කරාම එනවා ඍණ 3x cosine theta ඍණයි ඍණයි ධන වෙනවා 4y 3y 12y මෙතනින් එනවා cos වර්ගය theta කියලා දැන් ගන්න පුළුවන් මේ x term එක මේ පැත්තට ගන්න 12 sin වර්ගය තේට දකුණු අත පැත්තට ගන්න. ගත්තාම මොකද වෙන්නේ? මෙතනින් එනවා 4y sin තේට මම මේ ටර්ම් එක ගන්නවා මම අත පැත්තට ගන්නකොට මේක ධන වෙනවා. දැන් 3x cos තේට equal මෙතන තියෙන 12i cosine වර්ගය තේටා මේක මේ පැත්තට ගත්තාම ධන වෙනවා 12i sin වර්ගය තේටා කියලා. දැන් ඔබට පේනවා මෙතනින් 12 කියන එක common පොදුයි. ඔගොල්ලෝ 12 එලියට ගන්න පුළුවන්. මෙතනින් එනවා cosine වර්ගය තේටා plus sin වර්ගය තේටා. දැන් මේක සමාන වෙලා තියෙනවා 4y sin තේටා එකතු කිරීම 3x කොස්තේට කිය. දැන් බලන්න ඔයගොල්ලෝ දන්නවා මේ වරහන් ඇතුලේ තියෙන එක එකයි නේද? කොසයින් වර්ගය තේටා එකතු කිරීම සයින් වර්ගය තේටා කියන්නේ එකයි. දැන් 12යි. මම කරන්නේ දැන් මේ සමීකරණය සම්පූර්ණයෙන්ම 12න් බෙදලා දානවා. බෙදුවා මොකද වෙන්නේ? මෙතන එනවා y බෙදීම 12 බෙදීම 4 කියන්නේ 3යි. සයින් තේටා තුන දොළහෙන් බෙදුවම 4යි x බෙදීම 4යි cosine theta equal එකයි මේක තමයි ස්පර්ශකයේ සමීකරණය මම හිතන පැහැදිලි වෙන්න ඇති කියලා මොකද්ද මං කරේ දීලා තියෙන ඉලිප්සේ සමීකරණය x විශේෂයෙන් අවකලනය කරලා අවකලන සංගුණකේ හොයාගත්තා ඒ අවකලන සංගුණකේ ඇගෙව්වා මං දීලා තියෙන පීලක්ෂයේ ඛණ්ඩාංක පාවිච්චි කරනවා. එතකොට මම අනුක්‍රමණය හොයාගත්ත ස්පර්ශකය. ඊට පස්සේ මම ගත්ත ඕනම ලක්ෂයක් xy කියලා අනු ස්පර්ශකයේ මත තියෙන p ලක්ෂය දන්නවා. එතකොට අපිට පුළුවන් මේ ඛණ්ඩාංක දෙක පාවිච්චි කරලා අනුක්‍රමණය හොයන්න. මේ අනුක්‍රමණයයි අවකලන සංගුණකයයි සමාන වෙන්න ඕනේ. එතකොට ඒක සුළු කරාට පස්සේ උගොන්ට ලැබෙනවා ස්පර්ශකයේ සමීකරණය x බෙදීම 4 cosine theta එකතු කිරීම y බෙදීම 3 sin theta equal 1 කියලා. මං හිතන්නේ හිතනවා තේරෙන්න ඇති කියලා. දැන් මේක දෙවෙනි කොටසෙන් මොකද්ද කියන්නේ? දෙවෙනි කොටසෙන් කියනවා පීහිදී ඉහත ඉලිප්සයට අඳිනු ලබන අභිලම්භය බිංදුව ඍණ 7 බෙදීම 7 බෙදීම 6 ලක්ෂය හරහා යන පරිදි තේටවල අගය හොයන්න කියනවා තේටවල අගය හොයන්න කියනවා පුතේ එලිප්සය තියෙනවා මේ විදියට අපි p ලක්ෂයේදී ස්පර්ශකයක් ඇන්දා එතන මේකට අභිලම්භයක් අඳින්න ඕන අභිලම්භයක් කියන්නේ මේ රේඛාව මේකට හරියටම ලම්බකයි එතන මේ ඛණ්ඩාංකය දීලා තිනවා බිඳුවයි මේක අනිත් පැත්තට එන්න ඍණාගයක් තියෙන හින්දා නේද තින එලිප්සය මේක ස්පර්ශකය අපි මේක ඇන්දොත් එන්න මේ ලක්ෂයේ ඛණ්ඩාංක අපිට දීලා තිනවා බිඳුවයි ඍණ 7 බෙදීම 6යි කියලා. මේ ලක්ෂයේ ඛණ්ඩාංක අපි දන්නවා. 4 cos theta 3 sin theta කියලා. ඉතින් අපි කලින් මේකේ අනුක්‍රමණය හොයාගත්තා dy/dx මේ පොයින්ට් එක ආදේශ කරලා.
ඒක අවකලන සංගුණකයේ අගය ආවරින 3 බෙදීම 4යි කොසයින් තේටා ඕවර් සයින් තේටා නේ ඔයගොල්ලෝ දන්නවා රේඛා දෙකක් ලම්බක වෙනවා නම් මොකද වෙන්නේ අනුක්‍රමණය මේක m1 කියලා ගත්තොත් අනුක්‍රමණය මේක ස්ලෝප් එක m2 කියලා ගත්තොත් ඔයගොල්ලෝ දන්නවා m1 වැඩි කිරීම m2 ඍණ 1යි කියලා ඔයගොල්ලෝ දාන්න රේඛා දෙක ලම්බකයි ඒකෙන්ද අනුක්‍රමණයන්ගේ ගුණිතය ඍණ 1යි m1 කියලා ගත්තේ මම ස්පර්ශකයේ අනුක්‍රමණය අපි ඒක දාන්නවා එහෙනම් m2 හොයන්න පුළුවන් ඍණ 1 බෙදීම m1 කියලා අදර m1 හොයාගෙන තියෙනවා මේ විදියට අපි දෙන්න ආදේශ කරන්න ආදේශ කරා මොකක්ද දෙන්නේ ඍණ 1 බෙදීම ඍණ 3 බෙදීම 4යි cos theta over sin theta තව මේක සුළු කරගන්න පුළුවන් ඍණයි ඍණයි cancel ඊට පස්සේ බෙදනකොට මොකද වෙන්නේ බෙදීම වැඩි කිරීම කරනකොට ගොඩන පුළුවන් මේ දෙක මාරු කරන්න එතකොට එනවා 4යි sin theta over 3යි cos theta කියන කොල දාන්න නම්බර්ස් දෙක බෙදන්න. බෙදීම වැඩි කරන්න පුළුවන් මේ දෙක හරය සහ ලවය මාරු කළා. එතකොට එනවා අභිලම්බයේ අනුක්‍රමණය එනවා 4යි sin theta over 3යි cosine theta කියලා. දැන් අනුක්‍රමණය දන්නවා. දැන් ඔයගොල්ලෝ මෙන්න පුළුවන් සමීකරණය ගන්න. අපිට ඕනේ theta හොයන්න. මේ theta හොයා ගන්න ඕනේ. අපි මේ ලක්ෂ දෙකක් දන්නවනේ ආයේ බිඳුවයි මේ ඛණ්ඩාංකයයි මේ ඛණ්ඩාංකයයි දන්නවා එහෙනම් මේකේ ස්ලෝප් එක ආයෙ ලියන්න පුළුවන් ඔයගොල්ලන්ට එහෙනම් මේ ස්ලෝප් එකට ආයෙත් මේ අගය සමාන වෙන්න ඕනේ එතකොට සමීක සම්බන්ධයක් එන එක සුළු කරාම ගොඩ පුළුවන් තේටා හොයාගන්න බලන්න මේ ඛණ්ඩාංක දෙක පාවිච්චි කළා කොහොමද මේ අභිලම්බයේ අනුක්‍රමණය ලියන්නේ කියන්නේ ඉතින් m2 මට ආයෙ ලියන්න පුළුවන් මොකද කරන්න ඕනේ මේකෙන් y ඛණ්ඩාංකය අඩු කරන්න ඕනේ. මෙතන y ඛණ්ඩාංකය කියන්නේ ඍණ 7 බෙදීම 6යි. එහෙනම් මෙතනින් එනවා 3යි sin theta අඩු කිරීම ඍණ 7 බෙදීම 6යි. බෙදන්න ඕනේ x වල වෙනසෙන්. මේක 4යි cosine theta අඩු කරන්න ඕනේ මෙතන බිඳුවයි. හරි. ඛණ්ඩාංක දෙක පාවිච්චි කරලා අනුක්‍රමණය හොයාගත්තා. එහෙනම් මේක සමාන වෙන්න ඕනේ අපි කලින් වහගත්ත අනුක්‍රමණයට. ඒක සමාන වෙනවා 4යි sin theta බෙදීම 3යි cosine theta කියලා. දැන් සුළු කරලා බලන්න මොකද වෙන්නේ කියලා. දැන් සුළු කරාම උගන්ට එන සමීකරණයක් theta වලින්. එකෙන් පුළුවන් උගලට theta හොයාගන්න. බලන්න මෙතන ඍණයි ඍණයි ධන වෙනවා එතකොට එන 3යි sin theta එකතු කිරීම 7 බෙදීම 6යි මෙතනින් එනවා 4යි cosine theta cos theta සමාන වෙනවා 4යි sin theta බෙදීම 3යි cos theta කියලා. දැන් ඔයගොල්ලෝ දන්නවා මේ ගාන දීලා තිනවා theta තියෙන්නේ බිඳුවයි තේරලා දීලා තිනවා බිඳුවයි පයි බෙදීම 2යි අතර තිනවා කියලා සුළු කෝණයක්. බිඳුවට සමානත් නැහැ පයි බෙදීම 2ට සමානත් නැහැ. දැන් ඔයගොල්ලෝ දන්නවා එමුනම් කොසයින් තේටා තියෙන්නේ පළවෙනි උත්පාදයේදී බිඳුව වෙන්නේ නැත්නම් පයි බෙදීම 2 වෙන්නේ නැත්නම් තේටා කොසයින් තේටා බිඳුව වෙන්න බෑ කියලා. බිඳුව වෙන්න බෑ. එමුනම් මොකද කරන්න පුළුවන් කොසයින් තේටාගෙන් බෙදලා දාන්න පුළුවන්. මොකද තේටා තියෙන්නේ බිඳුවයි පයි බෙදීම 2යි අතර. එමුනම් කොසයින් තේටා බිඳුව වෙන්නේ නැහැ. එකින්ද පුළුවන් මේ දෙක කැන්සල් කරලා දාන්න. දැන් සුළු කරලා බලන්න මොකද වෙන්නේ කියලා. මෙතනින් එනවා 3යි sin theta එකතු කිරීම 7 බෙදීම 6යි බෙදීම 4 සමානයි 4යි sin theta over 3 කියලා. මොකද වෙන්නේ දැන් පුළුවන් ඔයගලට වැඩි කරන්න. හරස් ගුණය කරන්න පුළුවන්. එතන මෙතනින් එනවා 3 වරක් 3යි sin theta + 7 over 6 16යි sin theta කියලා.
වැඩි කරලා බලන්න මෙතන එනවා 9යි sin තේටා හත බෙදීම 6 3ෙන් වැඩි කරාම එන්නේ හත බෙදීම 2යි කියලා. ඕගොල්ලෝ කැන්සල් කරන්න පුළුවන් 3යි 6යි. මෙතනින් එනවා 16යි sin තේටා කියලා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් මේකෙන් sin තේටා හොයාගන්න. sin තේටා කීයද එන්නේ එකතු කරා. මේ මේක ගන්න පුළුවන් මේ පැත්තට. කතා මොකද වෙන්නේ? හත බෙදීම 2යි කියලා එනවා මෙතන 16න් ඔයගොල්ලෝ 9ක් අඩු කරන්න ඕන. 16න් 9ක් අඩු කරාම එන්නේ 7යි sin තේටා කියලා. සමාන ලකුණු. දැන් ඔන්න පේනවා 7යි 7යි කැන්සල් කරලා දාන්න පුළුවන්. එහෙනම් sin තේටා සමානයි භාගයයි කියලා එනවා. දැන් තේටා තියෙන්නේ 0යි pi බෙදීම 2යි අතර. එහෙනම් මොකද්ද තේටා කියලා කියන්නේ? බොහොම ලේසියෙන් තේටා හොයාගන්න පුළුවන් මේකෙන්. මොද තේට කියලා කියන්නේ සුළු කෝණයක් 0.5 බෙදීම 2යි අතර තියෙන. එහෙනම් මේකට තියෙන එකම එක සොලියුෂන් එකයි. ඒක මොකද්ද? තේට සමානයි 5 බෙදීම 6යි. අංශක 30. එතන ඒක තමයි පුතේ මං හිතන්නේ සම්පූර්ණ ගාන. මම හිතන්නේ සිලබස් එකට අලුතෙන් එකතු කරපු කොටසක් මේක. ඉලිප්සය, බහුවලය, පරාවලය කියලා කියන්නේ. ඉතින් මේක මඩුල් මේක තරාවි දෙක ගානක්. මේ වගේ ගානක් විභාගයට එන්න පුළුවන්. ඒක බලන්න මේ වගේ ගානක් උත්සාහ කරලා. ඉලිප්සයේ සමීකරණය දන්නවා. ඉලිප්සය මත ලක්ෂයක් දීලා තිනවා. උගලන්ට කියනවා ස්පර්ශකයේ සමීකරණය හොයන්න කියලා පළවෙනි කොටසේ. දෙවෙනි කොටසෙන් කියනවා මේකට අභිලම්බයක් ඇන්දොත් ඒ අභිලම්බයේ x-අක්ෂය හමු වෙනවා කියලා බිංදුවයි ඍණ 7 බෙදීම 6ේදී. එහෙනම් මේකේ ස්ලෝප් එක හොයාගන්න පුළුවන්. අනුක්‍රමණය හොයන්න පුළුවන් ලක්ෂ දෙක පාවිච්චි කරලා නැත්තම් m1 වැඩි කිරීම m2 සමාන ඍණ 1 කියන සම්බන්ධය පාවිච්චි කරලා m2 හොයාගන්න පුළුවන්. මේ දෙක සමාන කරාම ත්‍රිකෝණමිතික සමීකරණයක් එනවා. බොහොම ලේසියෙන් එක පුළුවන් තේටා හොයාගන්න. තේටා සමානයි අංශක 30. මං හිතනවා පුතාලා දුලට මේක තේරෙන්න ඇති කියලා. ආයේ උත්සාහ කරලා බලන්න මේ ගාන. කලින් උත්සාහ කරලා නැත්තම් මම පොඩ්ඩක් ආසයි මේ ගානෙම මේ ඉලිප්සය ගැන පොඩ්ඩක් කියලා දෙන්න ඕගොල්ලන්ට. හරි. දැන් සමීකරණේ කලින් සමීකරණේ තිබුණේ මේ විදිහට. මෙතන 16යි මෙතන 9යි. අපේ සාධාරණ සමීකරණය තියෙන්නේ b වර්ගය සමානයි a කියලා. එතකොට මේ දෙක ඔයගොල්ලෝ සංසන්දනය කරොත් ඔයගොල්ලන්ට පේනවා a වර්ගය සමානයි 16යි b වර්ගය සමානයි 9යි. එතකොට a කියලා කියන්නේ මහා අක්ෂයේ අර්ධ අක්ෂයේ දිග. ඒකෙන්ද මේක 4ක් වෙන්න ඕනේ. මේක 3ක් වෙන්න ඕනේ. b ට වඩා a විශාලයි. එහෙනම් මේකේ පස්තර ඔයගොල්ලෝ පස්තරේ ඒ කියන්නේ ග්‍රැෆ් එක අඳින්නේ මේ විදිහට. මේ දිග වැඩි. මේක අඩුයි. මම මේ සමීකරණය මේ අගයන් මාරු කරොත් දැන් මොකද වෙන්නේ? මම මේ අගයන් දෙක මාරු කරනවා. මෙතනට 9 ලියනවා, මෙතනට 16 ලියනවා. දැන් මොකද වෙලා තියෙන්නේ? a වර්ගය කියන එක 9ක් වෙලා තිනවා, b වර්ගය කියන එක 16ක් වෙලා තිනවා. දැන් ගොඩ පුළුවන් මේකෙන් a හොයන්න. a 3යි. b කියන්නේ 4යි. දැන් b කියන එක විශාල වෙලා තිනවා. එහෙනම් මොකද වෙලා තියෙන්නේ? අර්ධ සුළු අක්ෂයේ දිග මහා අක්ෂයේ අර්ධ මහා අක්ෂයේ දිගට වඩා අඩු වෙලා තියෙනවා. එහෙනම් පස්තරය අඳින්නේ කොහොමද මේකේ? දැන් මේ අතර නෙමෙයි එම නම් එන්න ඕනේ. දැන් සුළු අක්ෂයේ දිග වැඩි වෙන්න ඕනේ. මේ විදිහට. පැහැදිලි? මේක වැඩි වෙන්න ඕනේ. ඒතර ආයෙත් පුළුවන් ආයෙත් මේකේ ලක්ෂයක් අරගෙන ස්පර්ශකයේ සමීකරණ හොයන්න, අභිලම්බයේ සමීකරණ හොයන්න. ඉතින් මේ ගණන් දෙනකොට ඔගොන්ට පුළුවන් මේ විදිහට ඉලිප්සයේ සමීකරණය දෙන්න. මේ විදිහටත් ලිප්සේ සමීකරණය දෙන්න. හරි, හැමතිස්සෙම ඔබට පේනවා මේකේ මේ මෙතන ලක්ෂ්‍ය මුල් ලක්ෂ්‍ය වෙනවා. මෙතන y axis එක සහ x axis එක x අක්ෂය සහ y අක්ෂය වටා මේක සම්මිතිකයි. මේකත් එහෙමයි. y අක්ෂය වටා සම්මිතිකයි, x අක්ෂය වටා සම්මිතිකයි. මේ ඛණ්ඩාංක ඔබට හොයාගන්න පුළුවන්. මෙතන ඛණ්ඩාංකයේ a බිඳුව, මෙතන ඍණ a බිඳුව. මෙතන බිඳුව B, මෙතන බිඳුව ඍණ B. ඒ අනුව පුළුවන් ඔබට මේකේ ඛණ්ඩාංකත් ලියන්න. හරි, මම හිතනවා සිලබස් එකට අනුව මෙන්න මේ කොටස දැනගත්තාම
ඇති කියලා මේක අලුතෙන් එකතු කරපු කොටසක් සමීකරණයක් දුන්නාම ඔයගොල්ලන්ට පුළුවන් වෙන්න ඕනේ මේක ඉලිප්සයක්ද නැද්ද කියලා කියන්න ඉලිප්සයක් නම් මහා අක්ෂයේ දිග සුළු අක්ෂයේ දිග මේකේ හැඩය දැනගන්න ඕනේ ඉතින් මම හිතනවා මේ ගාණෙන් ඔගොල්ලෝ දන්නවා දැන් ස්පර්ශකයේ සමීකරණ හොයන්න ඒ ටික කරගන්න මේක හදලා බලන්න ආයෙ පාරක් ඊළඟට බලමු සර්වේකාවක ගාණක් කොහොමද හදන්නේ කියලා මේකත් මොඩල් පේපර එකේ තියෙන ගාණක් පාස් පේපර එක ගාණක් නෙමෙයි මේ පේපර එකේම තියෙන නම්බර 7 ප්‍රශ්න අංක 7 එතන 8 8 8 වෙනි එක 8 වෙනි එක ඒක දීලා තියෙනවානේ මෙහෙම එකක් 1 2 කියලා ලක්ෂයක් දීලා තියෙනවා x ඛණ්ඩාංකය 2යි y ඛණ්ඩාංකය 1යි ලක්ෂයක් කරා යන විචල්‍ය සරල රේඛාවක් x අක්ෂය හා y අක්ෂය පිළිවෙලින් p හා q ලක්ෂවලදී හමු වේ. මොකද කියන්නේ දැන් ඔයගොල්ලෝ xy ඛණ්ඩාංක තලයේ ඕනම සරල රේඛාවක් ඇන්දොත් මෙන්න මේ රේඛාව මත තියෙන 2 1 කියලා පොයින්ට් එකක්. හරි? ඉතින් ඔයගොල්ලෝ දන්නවා 1 ලක්ෂයක් කරා යන විදියට ඔයගොල්ලන්ට පුළුවන් ඕන තරම් සරල රේඛා අඳින්න. එකක් නෙමෙයි ඕන තරම් අඳින්න පුළුවන් 1 ලක්ෂයක් කරා යන විදියට. එතන මේ x අක්ෂය කැපෙන තැන ඛණ්ඩාංකය අපි ගන්නවා x0 බිඳුව කියලා අපි මේකට කියනවා x ඉන්ටර්සෙප්ට් එක මේකට කියනවා y ඉන්ටර්සෙප්ට් එක කියලා මේකේ ඛණ්ඩාංක අපි ලියනවා y0 x x0 y කියලා පැහැදිලි එතකොට සරල රේඛාවක් දීලා තියෙනවා ඒක මත ලක්ෂයක් දීලා තියෙනවා 2 1 කියලා x අක්ෂය කැපෙන තැන ඛණ්ඩාංක අපිට ලියා ගන්න පුළුවන් x0 බිඳුව කියලා y අක්ෂය කැපෙන තැන ඛණ්ඩාංකය ලියන්න පුළුවන් බිඳුවයි y නෝට් කියලා. පැහැදිලි? ඊට අමතරව දීලා තියෙනවා මේ ලක්ෂ්‍ය මේ මේ PQ කියන රේඛා ඛණ්ඩේ මධ්‍ය ලක්ෂ්‍ය R කියලා. මේක R කියලා දීලා තියෙනවා. මධ්‍ය ලක්ෂ්‍ය. දැන් ඔයගොල්ලෝ දන්නවා මධ්‍ය ලක්ෂ්‍ය ඛණ්ඩාංක ලියන්න පුළුවන් ඕගොල්ලන්ට. කොහොමද? ලක්ෂ්‍ය දෙකක් දන්නවනම් මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න පුළුවන් y ඛණ්ඩාංක දෙකේ එකතුව බෙදීම 2යි x ඛණ්ඩාංක වල එකතුව බෙදීම 2යි කියලා. එතකොට බිඳුවයි මෙතන ඛණ්ඩාංකය මෙතන ඛණ්ඩාංකය x0. එහෙනම් බිඳුව එකතු කිරීම x0 බෙදීම 2යි. ඔලේ විදිහම කරන්න ඕන y වලට. එතකොට y0 එකතු කිරීම බිඳුව බෙදීම 2යි. එහෙනම් r ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න පුළුවන් x0 බෙදීම 2යි. y not බෙදීම 2යි කියලා. පැහැදිලි? රේඛාවක් දීලා තියෙන එක මත ලක්ෂයක් දීලා තියෙන 1යි 2යි කියලා. p කියලා කියන්නේ x අක්ෂය කපන තැන, q කියලා කියන්නේ y අක්ෂය කැපෙන තැන. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් මේකේ ඛණ්ඩාංක ලියන්න x අක්ෂය මත හින්ද y ඛණ්ඩාංකය බිඳුවයි, x not බිඳුව y අක්ෂය මතදී x ඛණ්ඩාංකය බිඳුවයි, ඒක බිඳුවයි y not. එහෙනම් මධ්‍ය ලක්ෂයේ ඛණ්ඩාංක ලියන්න පුළුවන් මේ දෙකේ එකතුව බෙදීම 2යි x වල y වල එකතුව බෙදීම 2යි කියලා. මොකද්ද කියන්නේ මේ ගාණය? මේ r ලක්ෂයේ r ලක්ෂය මෙන්න මේ වක්‍රය මත තියෙනවා කියලා පෙන්වන්න තියෙනවා. මේ මධ්‍ය ලක්ෂය මෙන්න මේ වක්‍රය මත තියෙනවා කියලා පෙන්වන්න ඕන. එහෙනම් මොකද කරන්න පුළුවන්? දැන් ඔයගොල්ලෝ තියෙනවා මෙතන මෙහෙම ইনফরমේෂන් එකක් නේද? තොරතුරක් ලක්ෂයක් දීලා තියෙනවා 2 1 කියලා තව ඛණ්ඩාංක දෙකක් තියෙනවා. එහෙනම් මේ ඛණ්ඩාංක දෙක පාවිච්චි කරලා මේ රේඛාවේ අනුක්‍රමණය හොයන්න පුළුවන්. මේ ඛණ්ඩාංක දෙක. මේ ඛණ්ඩාංක දෙක පාවිච්චි කරලා මේ රේඛාවේ අනුක්‍රමණය හොයන්න පුළුවන්. එතකොට මොකද වෙන්නේ? එකම සරල රේඛාවක් ඉඳ ඒ අනුක්‍රමණයන් දෙක සමාන වෙන්න ඕනේ. අපි බලමු ඉන්නේ මේ ලක්ෂ්‍ය P සහ R ලක්ෂ්‍ය පාවිච්චි කරලා කොහොමද ස්ලෝප් එක ලියන්න කියලා. මම ගන්නවා M1 කියලා මේකේ අනුක්‍රමය. කොහොමද ලියන්නේ එවනම්? එකෙන් අඩු කරන්න ඕනේ බිඳුව දෙකෙන් අඩු කරන්න ඕනේ x0 කියන එක. හරි? y වෙනස බෙදීම x වෙනස. ඒක තමයි අනුක්‍රමණය කියලා කියන්නේ. ඒකම ලියන්න පුළුවන් ඕගොල්ලන්ට මේ ඛණ්ඩාංක දෙක පාවිච්චි කරලා. කොහොමද ලියන්නේ නං? y0 වලින් එක අඩු කරන්න ඕනේ බිඳුවෙන් දෙක අඩු කරන්න ඕ. පැහැදිලි? මේ ඛණ්ඩාංක දෙක පාවිච්චි කළා මේ විදිහට අනුක්‍රමණය ලියනවා. මේ දෙක පාවිච්චි කළා මේ විදිහට අනුක්‍රමණය
ලියන බලන්න දැන් මේ මේක දින සමීකරණය මේක සුළු කරන්න තියෙන සුළු කරා මොකක්ද දෙන්නේ කියලා සුළු කළා වල මොකද වෙන්නේ කියලා Y not අඩු කිරීම එක. දැන් බලන්න මොකද වෙන්නේ කියලා මේ වැඩි කරලා එතන මෙතනින් එනවා ඍණ 2යි කියලා. මේක මේකෙන් වැඩි කරාම 2යි y not. මේක මේකෙන් වැඩි කරාම ඍණ 2යි. මේක මේකෙන් වැඩි කරාම එනවා ඍණ x not y not. මේක මේකෙන් වැඩි කරාම එනවා ධන x not කියලා. Y not k. දැන් මට පෙන්වන්න ඕනේ R ලක්ෂයේ ඛණ්ඩාංක මේක මත තියෙනවා කියලා. R ලක්ෂයේ ඛණ්ඩාංක මොකද වෙන්නේ? X not බෙදීම 2යි Y not බෙදීම 2යි. දැන් මේක තමයි මට ඕනේ X not Y not කියලා කියන්නේ. දැන් රේඛාව වෙනස් වෙනකොට X not Y not වෙනස් වෙනවා. එහෙනම් මොකද කරන්න ඕනේ? මේ දෙක වෙනුවට පුළුවන් වුණොත් X and Y ආදේශ කරන්න. මොකද මං කිව්වා එක ලක්ෂයක් කරා යන විදියට ඕනතරම් රේඛා අඳින්න පුළුවන් කියලා. එවනම් මොකද වෙන්න ඕනේ? xy y කියලා කියන්නේ අභිම ඒ කියන්නේ ආබිටරේ. ඒකෙන් තමයි මේ මාරු කරන්න පුළුවන්. එතකොට එනවා x + 2y = x n y කියලා. හරි? මේ අනුක්‍රමණයෙන් දෙක සමාන කරලා ඔයගොල්ලෝ පුළුවන් අවශ්‍ය කරන වක්‍රයේ සමීකරණය ගන්න. ඒක බලන්න x0 බෙදීම 2 y0 බෙදීම 2 තෘප්ත වෙනවද කියලා. එම වෙනවා නම් r ලක්ෂය කණ්ඩා r ලක්ෂය කියන එක මේ වක්‍රය මත තියෙනවා. මම මෙතනම් පොඩ්ඩක් ආයෙ කියලා දෙන්න ඕනට බහුවලයේ සමීකරණය. ද බහුවලයේ සමීකරණය ලියන්න පුළුවන් ඕගොල්ලන්ට x වර්ගයේ බෙදීම a වර්ගය ඍණ y වර්ගයේ බෙදීම b වර්ගය සමාන 1යි කියලා. මේකට කියනවා බහුවලය කියලා. හරි බහුවලය අඳින්නේ මේ විදිහට. බහුවලය අඳිනවා මේ විදිහට. මේක තමයි මේකේ හැඩය. ආයත A කියලා කියන්නේ බිංදුව A කියන්නේ මෙතන බිංදුව ඍණ A කියන්නේ මෙතන. හරි ඊට අමතරව මේකට තියෙන ස්පර්ශෝන් මුඛ දෙකක් ඒක කියලා දෙනවා නේද. ස්පර්ශෝන් මුඛ දෙකක් තියෙනවා. මේ සමීකරණ ගන්න පුළුවන්. මම ඔයගොල්ලන්ට ඒක උත්සාහ කරන්නේ නැහැ. ඔයගොල්ලන්ගේ සිලබස් එකේ තියෙනවා සමීකරණය දීලා තියෙන x වර්ගය බෙදීම a වර්ගය ඍණ y වර්ගය බෙදීම b වර්ගය සමානයි 1යි කියලා. ඒතර බහුවලයේ හැඩය මේ වගේ. ඉස්සෙල්ලා වගේම ස්පර්ශකයේ සමීකරණ අභිලම්බවල සමීකරණ හොයන්න පුළුවන්.
तो उगन तो होना मैं अगे आन देखा मारु करने पुलवांग इधर आए कहीं नॉन ही पैसे था अरे वैसे नहीं है ना एक स्वार के बेदी द उदाहरण या किधर तो दून नॉट मैं का दास से आई मैं का नामे आई केला अभी देख ले आने पुलवा मैं का नामे आई मैं का दास से आई समान आई एक आई केल मैं आकार देख तो मत ये ना पुलवा बट मामा ही तो ना सिलेबस के मैं का මේක ප්‍රමාණවත් කියලා මේක ඇති කියලා x වර්ගයේ බෙදීම 16යි y වර්ගයේ බෙදීම 9 සමාන 1 කියන්නේ මේ වගේ හැඩයක් තියෙන එකක් මේකට කියනවා අපි බහුවලය කියලා. ඒ වගේම පරාවලය කියන සමීකරණය ලියන්න පුළුවන් පරාවලය x වර්ගයේ සමාන 4ax කියලා. එතන මේක ඇන්දොත් එහෙම එන්නේ මෙන්න මේ වගේ හැඩයක්. මේකට අපි කියනවා පරාවලය කියලා. නේ? ඒ වගේම අපිට ලියන්න පුළුවන් x වර්ගයේ සමානයි हतराई ए वाई के उगंटो अन्ना वाई वर्गे समान हतराई ए एक्स नेता एक्स वर्गे समान हतराई ए वाई के हतरा एक्स वर्गे समान हतराई ए वाई के क्या मे हतर तीन परावले इतर परावले अक्षय वाई अक्षय अरे मे परावले अक्षय एक्स अक्षय तव एक विनसाकर पुलवा मे को बट पुलवा मे को वैडिकर अरे ये तो गुड़ मुकद्दे बैंड मैं पहले तो हैरेंडो ने मेकर इन लाखों ने इंवाइट करो तो इनका पल्ले हटे यानी अभी क्या ना मैं वाटे बेसिक बेसिक भी दिया था परावले के लिए दी मैं इक्का की इक्का सामी करने की इंगोगल ने पुलुआंग हम अब परावले आक मां दिन ने दी मंगी तो ना उगलंग सिलेबस से के मैंने मैं परावलय කියලා දරෝ x වර්ගය සමානයි 4ay කියලා කියන්නේ උඩු අතර තියෙන පරාවලය හරි දැන් මේකෙත් පුළුවන් ස්පර්ශක අරවා මේ ඔක්කොම හොයන්න මොනවද තියෙනවද ඒක නියතයක් කියලා තමයි තියෙන්නේ ගොඩක් විස්තර කරන්න පුළුවන් මං හිතනවා ඒ ලෙවල් සිලබස් එකේද නියතයක් කියලා තිබුණාම ඇති කියලා. මොකද මෙතන නාභිය කියලා එකක් තියෙනවා ඇත්තටම. අපි කැම්පස් එකේදී ඒක උගන්වනවා නේද? ඒ වයිලබල් සිලබස් එකට නෑ මං හිතන්නේ. මං ආස නැහැ මේ වෙලාවෙ ඇත්තට ඩීප් යන්න මේ ළමයි එක නේද? නියතයක් කියලා උගන්වන්නේ. ඕනම තාත්වික නියතයක් කියලා මතක තියාගන්න එක. ඕනම තාත්වික නියතයක්. අපි ඇත්තටම මේකේ තියෙන නාභිය කියලා එකක්. ඒකේ කණ්ඩාංග ලියන්න පුළුවන් මේ ඒ පාවිච්චි කළා මං හිතනවා ඒ ලෙවල් සිලබස් එකේ ඒක නැහැ උගල මතක තියාගන්න පරාවලයේ සමීකරණය y වර්ගය සමාන 4ax එතකොට a කියලා කියන්නේ ඕනම තාත්වික නියතයක් හරි ඒ අනුව මේකේ মানে මේකේ වක්‍රතාවය වෙනස් කරන්න පුළුවන් වක්‍රතාවය වෙනස් කරන්න පුළුවන් තව මොනවද කමෙන්ට්ස් තියෙනවද වෙන කමෙන්ට්ස් නැහැ නේද එහෙනම් ඇතුලේ නේ කියන්නේ අපි ඒකෙම තව එක ගණනක් බලමු ගණන් දෙකක් තියෙනවා මේක ඇවිල්ලා මේ পেපර් එකේම 9 වෙනි ගාන වෘත්තයේ ගාන ඒක කියනවා මේ බිංදුව බිංදුව කියලා ලක්ෂයක් දීලා තිනවා ඒ වගේම බිංදුව 2 කියලා ලක්ෂයක් දීලා තිනවා ඒ වගේම වෘත්තයක සමීකරණයක් දීලා තිනවා x වර්ගය ධන y වර්ගය ඍණ 2යි x ධන 4යි y ඍණ 6 = 0 તો ලක්ෂ දෙකක ඛණ්ඩාංක දීලා තිනවා බිංදුව බිංදුව එකක් අනිත් එක බිංදුව 2 समीकरण दिला तीन एक्स वर्गे धन वाई वर्गे ऋण देखाई एक्स धन हतराई वाई ऋण वाई समान ऋण हय समान बिंदु किए ना मैंने मे वृत्ते पर्दे समच्छेदने करना वृत्ते समीकरण होयान किया मे वृत्ते वृत्ते पर्दे समच्छेदने करना तवृत्ते आती ने वृत्ते समीकरण होयान बे वृत्ते मे लक्ष्य देखा हरा अन्ना पैदली लक्ष्य देखा हरा या न मे वृत्ते पारदीय समच्छेदने वृत्ते समीकरण होयान
අපි හිතමු අපිට ඕන කරන වෘත්තයේ සමීකරණය අපි ලියන මේ විදිහට x වර්ගය ධන y වර්ගය ධන 2 gx ධන 2 fy ධන c equal 0 මේක තමයි වෘත්තයක සාධාරණ සමීකරණය. පැහැදිලි? මේක තමයි දීලා තියෙන වෘත්තය. මේ තමයි දීලා තියෙන ඛණ්ඩාංක දෙක. මේක මේ ලක්ෂ දෙක හරහා මේ වෘත්තය යන්නත් ඕනේ. මේ මේකේ පරිධිය සමච්ඡේදනය කරන්නත් ඕනේ. දැන් ඔයගොල්ලෝ පේනවා මේකේ බිංදුව බිංදුව තියෙනවා. එහෙනම් බිංදුව බිංදුව මේ වෘත්තය මත තියෙන්න ඕනේ. එහෙනම් ඔයගොල්ලන්ට පුළුවන් මේකේ බිංදුව බිංදුව ආදේශ කරන්න. x වෙනුවට බිංදුව, y වෙනුවට බිංදුව. මොකද මේ ලක්ෂය හරහා මේ වෘත්තය යනවා. ආදේශ කරොත් මොකද වෙන්නේ? මේක බිංදුව වෙනවා, මෙතන බිංදුව වෙනවා, මේක බිංදුව වෙනවා, මේක බිංදුව වෙනවා. මේ ඔක්කොම බිංදුවයි මේ පැත්තේ c තියෙනවා මේ පැත්තේ බිංදුවට සමාන වෙනවා එහෙනම් බොහොම ලේසියෙන් හොයාගන්න පුළුවන් c සමානයි බිංදුවයි කියලා c සමානයි බිංදුවයි ඉතින් සමීකරණය පරිවර්තනය වෙනවා x වර්ගය ධන y වර්ගය ධන 2 gx ධන 2 fy සමානයි බිංදුව කියලා සමානයි බිංදුව ඊට පස්සේ ඔයගොල්ලෝ දන්නවා මේක තමයි එක වෘත්තයක් දීලා තියෙන මේ වෘත්තයෙන් අනිත් වෘත්තය පරිධිය සමච්ඡේදනය කරනවා සමච්ඡේදනය කරනවා ඔයගොල්ලෝ පේනවා මේකේ පොදු ඡායයක් තියෙනවා නේද පොදු ඡායයක් තියෙනවා මේක මේ ඡේදන ලක්ෂ දෙක යා කරොත් මේකට අපි කියනවා පොදු ඡායයක් කියලා කොහොමද මේක සමීකරණය ගන්න වෘත්ත දෙකක් තියෙනවා වෘත්ත දෙක සමච්ඡේ මේකේ පරිධිය සමච්ඡේදනය වෙනවා මේකෙන් මොකද වෙන්න ඕනේ? එමුනම් පොදු ජායයක් තියෙනවා මේ සමීකරණය ගන්න ඕනේ. කොහොමද ගන්න? එක සමීකරණයේ එක වෘත්තයක සමීකරණය අනිත් එක අඩු කරාම මේ පොදු ජායයේ සමීකරණය එනවා නේද? මේක දීලා තියෙන වෘත්තය මේක අවශ්‍ය වෘත්තය. ඒතකොට මේකෙන් මේක අඩු කරාම එන සමීකරණය තමයි මේ පොදු ජායයේ සමීකරණය. දැන් අපි මේක අඩු කරලා බලමු. මෙතනින් තියෙන x වර්ගය දෙන y වර්ගය ඍණ 2x ධන 4y ඍණ 6 සමානයි බිඳුව. මේක අපිට අවශ්‍ය කරන වෘත්තය මේක තමයි දීලා තියෙන වෘත්තය. ඒක පොදු ජායයේ සමීකරණය ලබා ගන්න පුළුවන් මේ සමීකරණ දෙක අඩු කරාම. අඩු කරලා බලන්න මොකද වෙන්නේ කියන්නේ. ඒක x වර්ගය අයින් වෙනවා. y වර්ගය අයින් වෙනවා. මෙතන තියෙන 2g අඩු කරන්න තියෙන ඍණ 2x. එතන 2g අඩු කිරීම ඍණ 2 කියන්නේ ධන 2යි. x. ඊට පස්සේ මෙතනින් තියෙනවා 2f කියලා අඩු කරාම ඍණ 4ක් 2f අඩු කිරීම 4y. මෙතන නියතයක් නැහැ. මෙතන ඍණ 6 අඩු කරාම ධන 6 වෙනවා. සමානයි බිඳුව. පැහැදිලි? මේක තමයි පොදු ජායයේ සමීකරණේ පොදු ජායයේ සමීකරණය මේ වෘත්ත දෙකේ සමීකරණ වලින් වෘත්ත දෙක අඩු කරාම එන උත්තරය තමයි පොදු ජායයේ සමීකරණය. තව එක දැන් මේක සමච්ඡේදනය කරනවා කියලා දීලා තියෙනවා. ඒ සමච්ඡේදනය කරන එකෙන් තව මොකද්ද කියන්න පුළුවන්? දීලා තියෙන වෘත්තයේ කේන්ද්‍රය මේක මත තියෙන්න ඕනේ. දීලා තියෙන සමීකරණයේ වෘත්තයේ වෘත්තයේ කේන්ද්‍රය මේ පොදු ජාය මත තියෙන්න ඕනේ. මොකද්ද මේ දීලා තියෙන වෘත්තයේ කේන්ද්‍රයේ ඛණ්ඩාංක වෙන්නේ? දැන් ඕනම පොදු විදියට ලියුවොත් කේන්ද්‍රයේ ඛණ්ඩාංක වෙන්නේ ඍණ g ඍණ f නේද? කේන්ද්‍රයේ ඛණ්ඩාංක වෙන්නේ ඍණ g ඍණ f. දැන් මේක g කියන්නේ කීයද? මේක ලියා ගන්න ඕන 2 gx කියලා. දැන් සංසන්දනය කරන්න. 2 තියෙනවා x තියෙනවා එහෙනම් g වෙනුවට මොකද්ද තියෙන්නේ? ඍණ 1යි. ඍණ 1. එහෙනම් මේකේ g කියලා කියන්නේ ඍණ 1යි. f කියන්නේ 2 f g වෙන්න ඕනේ. 2 2 y වෙන්න ඕනේ. එහෙනම් මොකද වෙන්න ඕනේ? මම බලන්න. මම බලන්න පොඩ්ඩ මම ගන්නවා හරිද? මෙතන එන්නේ g කියන්නේ ඍණ 1යි ඍණයි ඍණයි ධන වෙනවා ධන 1යි නේ ධන 1යි ඊට පස්සේ මෙතන මොකද වෙන්නේ මේ දෙක කම්පයා කරාම f කියලා කියන්නේ 2යි නේ 4 කියන්නේ 2 වැඩි කිරීම 2 න දෙකක් තියෙනවා f කියන්නේ 2යි ඒතකොට ඍණ f කියලා කියන්නේ ඍණ 2 එතකොට මේක තමයි දීලා තියෙන වෘත්තයේ කේන්ද්‍රයේ ඛණ්ඩාංකය එහෙනම් මොකද වෙන්නේ මේ ලක්ෂ්‍ය මේ පොදු ජාය මත
තියෙන්න ඕනේ. එන x වෙනුවට ඔයගොල්ලන්ට ආදේශ කරන්න පුළුවන් 1 කියලා y වෙනුවට ආදේශ කරන්න පුළුවන් ඍණ 2 කියලා. එතකොට ඔයගොල්ලන්ට සමීකරණයක් එනවා g සහ f වලින්. g සහ f වලින්. ආදේශ කරලා බලන්න මොකද වෙන්නේ කියලා. දැන් වෘතයේ සමීකරණය දිහා බලලාගෙන පුළුවන් කේන්ද්‍රයේ කණ්ඩායම් කියන්න. එතකොට මේ කේන්ද්‍රය තියෙන්න ඕනේ මේක මත. එවන මේ සමීකරණය තෘප්ත වෙන්න ඕනේ. මෙතනින් එනවා එනම් 2g එකතු කිරීම 2යි x කියන්නේ කීයද x කියන්නේ 1යි එකතු කිරීම 2i f ඍණ 4 y කියලා කියන්නේ ඍණ 2 ඊට අමතරව තියෙන එකතු කිරීම 6 සමානයි බිඳුව සමානයි බිඳුව දැන් සුළු කරා මේක එකෙන් වැඩි කරාට වෙනසක් වෙන්නේ නැහැ මෙතනින් එනවා 2 g ධන 2 මේක ඍණ 2 න් වැඩි කරන්න ඕනේ. එතකොට එනවා ඍණ 4 f ඍණයි ඍණයි ධන වෙලා මේක 8ක් වෙනවා. මෙතන තියෙනවා ධන 6ක් සමානයි බිඳුව. එහෙනම් ලඟට පුළුවන් මෙතනින් 2 g මෙතන ඍණ 4 f මේ නම්බර්ස් තුන එකතු කරාම ඔයගොල්ලෝ එනවා 14යි 16යි කියලා නේද? සමානයි බිඳුව. 2 g ऋण हतर एफ अटाई देखाई दहाई दहाय दास समान बिंदु मम्मी करना पलवनी समीकरण के मट समीकरण कौन एफ के दान इतना है जी के दान इतना है मटा समीकरण कौन कौन मुझे समीकरण का बिंदु आई देख के पॉइंट का हर हाथ में उड़ते है බිඳුව 2යි කියන වෘත්තය ලක්ෂ්‍ය හරහා මේ වෘත්තය යන්න ඕනේ නම් පුළුවන් x වෙනුවට බිඳුව දාන්න පුළුවන් y වෙනුවට 2 දාන්න පුළුවන් දාලා බලන්න මොකද වෙන්නේ කියලා හොඳ මේ ලක්ෂ්‍ය හරහා මේ වෘත්තය යන්න ඕනේ එතකොට දැම්මහම x වෙනුවට බිඳුව දැම්මොත් බිඳුවයි y වෙනුවට 2 දැම්මොත් 4යි මෙතන තියෙනවා 2 g x කියන්නේ බිඳුවයි ඊට පස්සේ තියෙනවා 2 f y කියලා කියන්නේ 2 සමානයි බිඳුවයි දැන් සුළු කරා එතන මේක බිඳුවයි මෙතන 4යි මේක බිඳුව වෙලා යනවා වැඩි කරාම මෙතනින් එනවා 4 f කියලා තර 4 ධන 4 f සමානයි බිඳුවයි එන f කියන්නේ කීයද මේක බොහොම ලේසියෙන් සුළු කරාම f සමානයි ඍණ 1 කියලා එනවා f සමානයි ඍණ 1 මොකද මේක මේ පැත්තට ගන්න පුළුවන් ඍණ 4 f ඍණ 4ෙන් බෙදුවාම f කියන්නේ ඍණ 1 එන f වලාගේ දන්නවනම් මේ සමීකරණයෙන් පුළුවන් g යගේ හොයාගන්න ආදේශ කරා මොකක්ද එන්නේ 2 g ඍණ අතරයි f කියන්නේ ආය ඍණ 1යි මෙතන 16යි සමානයි බිඳුව. එතකොට මොකද වෙන්නේ මේක ඍණයි ඍණයි ධන වෙලා 4 වෙනවා මේකට එකතු කරාම 20ක් වෙනවා. එහෙනම් 2 g එකතු කිරීම 20 සමානයි බිඳුවයි g කියන්නේ කීයද මේකෙන්? මේක මේ පැත්තට ගත්තාම ඍණ 20යි දෙකෙන් බෙදුවාම ඍණ 10යි. එහෙනම් f කියන එකක් දන්නවා g කියන එකක් දන්නවා ආදේශ කරාම උගන්ට අවශ්‍ය කරන සමීකරණ ලියන්න පුළුවන් මේ. මොකක්ද n x වර්ගය ධන y වර්ගය 2 g g කියන්නේ ඍණ 10යි that is එක ඍණ 20යි x f කියන්නේ ඍණ 1යි මෙතනින් යන ඍණ 2 y සමානයි බිඳුවක්. එතන මේක තමයි සමීකරණයේ අවශ්‍ය වෘත්තය. හරි. මොකක්ද කරේ මේකේ? අපිට දීලා තියෙන වෘත්තයක් අපිට කියන වෘත්තයක සමීකරණයක් හොයන්න. හැබැයි මේ වෘත්තයෙන් මේ දීලා තියෙන වෘත්තයේ පරිධිය සමච්ඡේදනය කරනවා. ඊට අමතරව මේක යනවා බිඳුව බිඳුව කියන ලක්ෂ්‍ය හරහාත් යනවා බිඳුව 2 කියන ලක්ෂ්‍ය හරහාත් යනවා. හරි බිඳුව බිඳුව දැම්මහම සාධාරණ සමීකරණයේ c සමානයි බිඳුව වෙලා යනවා. c සමානයි බිඳුව වෙලා යනවා. ඊට පස්සේ ඔයගොල්ලෝ පේනවා මේකේ ඡේදන ලක්ෂ දෙකක් තියෙනවා මේ දෙක යා කරාම පොදු ජායක් එනවා මේ පොදු ජායයේ සමීකරණය හොයාගන්න පුළුවන් වෘත්ත දෙකේ සමීකරණ අඩු කරාම හරි ඊට අමතරව ඔයගොල්ලෝ දන්නවා පොදු ජාය මත දීලා තියෙන වෘත්තයේ කේන්ද්‍රය තියෙනවා එතකොට සමීකරණය දිහා බලලා කේන්ද්‍රය කණ්ඩායම් කරලා ලියන්න පුළුවන්
ඒ කේන්ද්‍රය කණ්ඩාංග x වෙනුවට y වෙනුවට ආදේශ කරාම ඔකට සමීකරණයක් ආවා 2g අඩු කිරීම 4f එකතු කිරීම 16 සමානයි බිංදුව කියලා. මේ පළවෙනි සමීකරණය. ඊට අමතරව දීලා තියෙනවා බිංදුව 2 කියන එක මේ අවශ්‍ය වෘත්තය මත තියෙනවා කියලා. ඒතකොට මේ සමීකරණයට ආදේශ කරාම ඔකට දෙන දෙවෙනි සමීකරණය 4 එකතු කිරීම 4f සමානයි බිංදුවයි කියලා. මේ සමීකරණය සුළු කරාම f සමානයි -1 කියලා හොයාගන්න පුළුවන්. अगर एफ वाला आगे हमें एक आदेश कर रहा हम जी हाँ अगर न खुलवा ना हो वो गलत दान ना एफ के ने कहे जी के ने कहे समीकरण का आदेश कर रहा हम उर्ते समीकरण है लेबे ना में भी दिया अरे मैं कहता मैं आवश्य उर्ते समीकरण माहितन वो गलत वैध कर ला तीन नहीं इंदा मैं कर तेरे ना ऐसी के लिए विभाग इधर किट्टू माहितन वो गलत गुड़ाक वैध कर ला ऐसी समाहर अभी तो मैं के वो गलत तीन नॉलेज जगह अपी टा वड़ा वैध की अलग थे මම පුතලා දුලට කියන්න ඕනේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ බොහොම ලේසි ගණන් 10ක් තියෙන්නේ අපි දැන් මම අවුරුදු 4ක් විතර A level paper marking වලට යනවා ඒකින්ද මම දකිනවා සමහර දරුවෝ මේ පළවෙනි ප්‍රශ්න පත්‍රයේ සමහර ප්‍රශ්න අතාරිනවා බොහොම ලේසියෙන් ගන්න පුළුවන් ලකුණු 25ක් තියෙන්නේ ලකුණු පේනවා දැන් අපි මේ කියලා ගොඩක් ලොකුවට නෑ විශ්වවිද්‍යාල ආචාර්යවරු විදියට නමුත් බය වෙන්න ඕනේ නෑ Taman සංකල්ප දන්නවා නම් හරියට ආදේශ කරගන්නවා නම් ඔගොල්ලෝ ලකුණු ගොඩක් හොයාගන්න පුළුවන් ඔයගොල්ලෝ දන්නවා ගානක් හදනකොට ස්ටෙප්ස් වලට තමයි ලකුණු දෙන්නේ අපි බලමු පස්සේ ගානක් හදලා මම කියන්න මෙන්න මේ කොටස් වලට තමයි ලකුණු හම්බන්නේ කියලා බය වෙන්න එපා බොහොම ලේසියෙන් හදන්න පුළුවන් පේපර් එකක් තමයි සංයුක්ත ගණිතයේ පළවෙනි පේපර් එක ඒකේ පළවෙනි ගණන් 10 කොහොම හරි හදාගන්න බලන්න ලකුණු 250 ඔයගොල්ලන්ට එකතු කරගන්න පුළුවන් अभी तब एक गान खदमु मे पेपर एक दहावेनी गान त्रिकोणमितीय गान मेके तीन मैंने मेवागे गान दहावेनी गान त्रिकोणमितीय वर्गमूल तुनाई कॉस एक्स अडुकिरीम साइन एक्स यान मैंने मे विद्रे लियान के आर कोसाइन एक्स प्लस अल्फा आकारें प्रकाशकरण के लिए आर के लिए धन अल्फा के लिए बिंदु आई फाइव दीम देखा तीन कोण्या सुणिया पैदली दीलतीन प्रकाशन मेक गोल्ड की मेक लिया मे फॉर्म मेके मे आकार आर कोसाइन एक्स प्लस अल्फा आर के आने धनाग्या अल्फा के लिए बिंदु आई फाइव दीम देखा तीन कोण्या सुणिया बल मेक दिया मिथन तीन वर्गमूल तून मिथन तीन कोसाइन एक्स मिथन तीन एक मिथन तीन नंबर के एक टाइम्स साइन एक्स मम्मी की गो वर्गमूल तून वर्ग करना तीन एक वर्ग करना वर्ग कर लेकिन तू करना कदमे वर्गमूल तूने वर्ग धन ऋण के वर्ग එතන අපි ධන එක කියලා ගමු ඍණ ලකුණු තියාගෙන ධන එක ගන්න. මොකද වෙන්නේ? එතකොට මේක 3යි වර්ගමූල 3ේ වර්ගය කියන්නේ 3යි 1ේ වර්ගය 1යි. එතකොට 4යි. මම ඒකේ වර්ගමූලය ගන්න දෙපැත්තේ. ඊට පස්සේ ඒකේ වර්ගමූලය ගන්න. වර්ගමූලය ගත්තාම මොකද වෙන්නේ? 2යි. දැන් මම කරන්නේ මේකෙන් 2ේ ඉලක්කමක් එළියට ගන්නවා. මේක වර්ග කරාම 3යි මේක වර්ග කරාම 1යි එකතු කරාම 4යි වර්ගමූලය ගත්තාම 2යි. මම දෙකක් එළියට අරගෙන මේ සංඛ්‍යාවත් දෙකෙන් බෙදනවා මෙතන තියෙන එකත් දෙකෙන් බෙදනවා sin x කියලා ලියනවා පැහැදිලි දෙකේ ඉලක්කමක් එළියට ගත්තාම වෙනසක් නොවෙන්න මේකත් දෙකෙන් බෙදන්න ඕනේ මේකත් දෙකෙන් බෙදන්න ඕනේ බලන්න මේක මේකෙන් වැඩි කරාම 2 2 කැන්සල් වෙලා ගිහලා වර්ගමූල 3 එනවා මේකයි මේකයි වැඩි කරාම 2 2 කැන්සල් වෙලා ඍණ 1 එනවා එතකොට මම මේකේ වර්ගමූල 3 බෙදීම දෙක මම ලියනවා කොසයින් ඇල්ෆා කියලා කොස ඇල්ෆා මෙතන තියෙන භාගය ලියනවා සයින් ඇල්ෆා කියලා මොකද මට ඕනේ කොස් x + ඇල්ෆා කියලා මට ඕනේ කොස් x + ඇල්ෆා කියලා ඊගෙන මම මේක ලියනවා වර්ගමූල 3 බෙදීම දෙක කොසයින් ඇල්ෆා කියලා ලියනවා 1 over 2 කියන එක ලියනවා සයින් ඇල්ෆා කියලා එහෙනම් මොකද කරන්න පුළුවන් ඒ ඔයගොල්ලන්ට මෙතන පුළුවන් ඔයගොල්ලන්ට දැන් देखा तीन लियन मेक विन लियन कोस अल्फा
make you know, cos x. Rina make a sine alpha now, make a sine x. Then balan metanatino cos A, cos B, adukirima, sine A, sine B. Mukad. Cos A, cos B, adukirima, sine A, sine B. Ekena cos A plus B kene. Ekena metanatino dekai cosine cos x plus alpha. Ne? මට ඕන කරන විදිහට ගන්න මම ලියනවා cos x plus alpha කියලා. එහෙනම් මේක තමයි r කියලා කියන්නේ. r equal to ඒක positive. මෙතන alpha. මේ දෙකම තෘප්ත වෙන alpha කියලා කියන්නේ මොකද්ද? හ්ම්? cos කියලා කියන්නේ root 2 over 2 මේ කියන්නේ 5 over 6 කියන එක නේද? සුළු කෝණයක් නම් මේ දෙකම sin භාගයක් වෙලා cos කියන එක root තුන බෙදීම දෙක වෙන්න නම් ඇල්ෆා කියන එක අනිවාර්යයෙන්ම 5 over 6 වෙන්න ඕන. හරි ඇත්තටම මේක රියල් නම්බර් එක 5 over 6. එවන අපිට පුළුවන් මේ ප්‍රකාශනය ලියන්න r වරක් cos x plus alpha කියලා. මම දැකලා තියෙනවා මෙන්න මේ වගේ ගණන් ගොඩාක් papers වල තියෙනවා. ඉතින් මම හිතනවා ඔයගොල්ලෝ පුරුදු වුණාට කමන්නේ නැහැ මේ වගේ ගණන් හදන්න. ත්‍රිකෝණමිතිය කියලා කියන්නේ බොහොම ලේසියෙන් ලකුණු ගන්න පුළුවන් විෂය කොටසක්. හරි පැහැදිලිනේ? මොකද කරේ මම දෙකෙන් බෙදුවා. දෙකෙන් වැඩි කරා. වැඩි කළා. පළවෙනි කොටස ගන්නවා cos alpha කියලා, මේ කොටස ගන්නවා sin alpha කියලා. එතකොට හදනවා cos a cos b අඩු කිරීම sin a sin b. ඒ කියන්නේ cos a plus b. ඒ කියන්නේ x, b කියන්නේ alpha. පැහැදිලි? ඒක තමයි පළවෙනි කොටස. කොහොමද දෙවෙනි කොටස හදන්නේ? එනයින් මේ සමීකරණය විසඳුම් හොයන්න කියලා කියනවා. මොකද කරන්න ඕන? එනයින් ඔයගොල්ලෝ මේ සමීකරණය විසඳුම් හොයන්න ඕනේ. කොහොමද හදන්නේ? ඔයගොල්ල කලින් තිබුණා මෙහෙම නේද? √3i cos x අඩු කිරීම sin x. අපි මේක ලිව්වා r වරක් cosine x + alpha කියලා. පැහැදිලි? r කියලා ආවේ මොකද්ද? r කියන්නේ 2 කියලා ආවා. r කියන්නේ 2 කියලා ආවා. දැන් මෙතන තියෙන 2x කියලා. මොකද කරන්න ඕනේ? මේ බලන්න මේ පද පළවෙනි පද දෙක මෙතන තියෙනවා වර්ගමූල 3i cos 2x අඩු කිරීම sin 2x. මෙතන තියෙනවා වර්ගමූල 3i cos 2 cos x - sin x කියලා. මොකද කරන්න ඕනේ නම් මේකේ x වෙනුවට 2x කියලා දාන්න ඕනේ. x වෙනුවට 2x දැම්මහම මේ පද දෙක හැදෙනවා. එහෙනම් මොකක්ද වෙන්නේ? මූල 3i cos 2x අඩු කිරීම sin 2x equal to cosine 2x plus ఆల్ఫా කියලා ලියා ගන්න පුළුවන්. පැහැදිලි? මේක පළවෙනි කොටසේ මේක මේකට සමානයි කියලා පෙන්වනවා. අපිට ඕනේ 2x. ඒකින්ද x වෙනුවට 2x දානවා. එහෙනම් මේක සමාන 2 cosine 2x + ఆల్ఫా. දැන් මට මේ කොටස වෙනුවට ලියන්න පුළුවන් දැන් 2 cosine 2x + ఆల్ఫా කියලා මේක සමාන වෙලා තියෙනවා. එකතු කිරීම එක සමානයි බිඳුවයි. හරි? බලන්න කොච්චර ලේසිද කියලා. පළවෙනි කොටස තියෙනවා ඒක දිහා බලලා x වෙනුවට 2x දැම්මා මේ සම්පූර්ණ එක ලියන්න පුළුවන් දෙගුණයක් cosine 2x + alpha + 1 = 0 කියලා. එහෙනම් මට මේකෙන් දැන් හොයාගන්න ඕනේ cosine cos 2x + alpha කියේ දෙන්නේ. මේක හොයන්න නම් මේ එක වම් අත දකුණු අත පැත්තට ගෙනියන්න ඕන ඍණ 1යි ඊට පස්සේ දෙකෙන් බෙදන්න ඕන. එතන මෙතනින් එන ඍණ 1 බෙදීම 2 ඍණ භාගයයි. හරි? දැන් මේ cos අගයක් තමයි ඍණ භාගයට වෙන්නේ. එහෙනම් මොකද්ද වෙන්නේ? මේකේ මූලික සොලියුෂන් එක හොයාගන්න ඕනේ නේද? මොකද මූලික සොලියුෂන් එකට කියන්නේ? සාධාරණ විසඳුම ලියන්න ඕනේ. ඔයගොල්ලෝ දාන්න cosine වල සාධාරණ විසඳුම ලියන්නේ කොහොමද? 2 n phi + or - ගන්නවා. + or - theta naught.
theta naught කියලා කියන්නේ මේකේ මූලික විසඳුම නේද? මේකේ මූලික විසඳුම theta naught හොයාගෙන ඒකට 2n phi plus or minus theta naught කියලා කිව්වම මේකේ සාධාරණ සමීකරණය සාධාරණ විසඳුම එනවා. දැන් මේ ගාණ දීලා නැහැ. මොන රේන්ජ් එකේද මොන පරාසයේද සොලියුෂන් හොයන්න ඕනේ කියලා ඔයගොල්ලෝ කියලා නැහැ. විසඳුම හොයන්න ඕනේ කියලා කියලා නැහැ. කියන්නේ මොකද කරන්න ඕනේ ඔයගොල්ලෝ? සාධාරණ විසඳුම ලිව්වම ඇති. මේක n කියන්නේ මොනවද? ඕනම නිකලයක්. නේද? n කියන්නේ ධන නිකල වෙන්නත් පුළුවන්, ඍණ නිකල වෙන්නත් පුළුවන්, බිඳුව වෙන්නත් පුළුවන් නේද? බිඳුව වෙන්නත් පුළුවන් මේකේ. හරි, දැන් මේ සාධාරණ විසඳුම ලියන්න ඕනේ. හිතර මේ කොටස ගැන ප්‍රශ්නයක් නැහැ. අපි එනම් මේකෙන් මේ තේට නෝට් හොයා ගන්න ඕනේ. මොකද්ද තේට නෝට් කියලා කියන්නේ? හිතර මෙතනින් එනවා 2x + α cosine මේ අගය ඍණ භාගයක් වෙන්න තියෙන මූලික එක මොකද්ද වෙන්නේ? පළවෙනි උත්පාදයේදී cos ධනයි නේද? එහෙනම් දෙවෙනි උත්පාදයට යන්න ඕනේ. දෙවෙනි උත්පාදයේ තමයි cos ඍණ වෙන්නේ. එහෙනම් මේ 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 කෝණයේ අගය මොකකට සමාන වෙන්නේ? මේක භාගයයි. ඔකට දන්නවා cosine 60 භාගයයි. එහෙනම් ඒකේ ගුණාකාර තමයි භාගයට සමාන වෙන්නේ. මේකේ ගුණ 60 ගුණාකාරය කියලා කියන්නේ 120යි. 25 over 3. මේකේ 240. 240යි නේද? මේකේ 300යි. එමනේ දැන් 60 60 ගුණාකාර 60 ගුණා මොකද cos 60 කියලා කියන්නේ cos 5 over 3 කියලා කියන්නේ භාගයයි. sin 5 over 3 කියන්නේ root 3 over 2. එහෙනම් මේක පළවෙනි උත්පාදයේ තියෙන්න බෑ. මොකද ඍණාගයක් තියෙන්නේ. දැන් අනිවාර්යයෙන්ම දෙවෙනි උත්පාදයට යන්න ඕනේ. නම් මේක අංශක 120 තමයි සොලියුෂන් එක වෙන්නේ. නම් මේක සමාන වෙනවා 25 over 3 වලට. 25 over 3 120යි. මේක 60යි නේ. 5 over 3 කියන්නේ 60යි. දෙකෙන් වැඩි කරාම 120යි. එහෙනම් සාධාරණ සමීකරණය ලියන්න ඕන අඟුලන්ට 2n phi plus or minus 25 over 3 කියලා. මේක n කියලා කියන්නේ බිඳුව ධන හෝ ඍණ එක ධන හෝ ඍණ දෙක වගේ. මේක තමයි ඔයගොල්ලන්ගේ සම්පූර්ණ සොලියුෂන් එක. පැහැදිලි? මුලින්ම දුන්නා ඔයගොල්ලන්ට වර්ගමූල 3යි cos x minus sin x ලියන්න කියලා, r cosine x plus alpha කියලා. ඔයගොල්ලෝ දන්න දේ එක්ක ලියන්නේ කොහොමද කියලා. ඔව් බලන්න. හරි, මේ විදියට. ඊට පස්සේ ඔයගොල්ලන්ට ගණන් දෙනවා root 3 cosine 2x minus sin 2x plus 1 සමාන බිඳුව කියන සමීකරණේ solutions හොයන්න කියලා. මේක පාවිච්චි කරලා 9. හරි, මොකද කරන්න ඕන? x වෙනුවට 2x දාලා මේ කොටස ලියන්න පුළුවන් r cosine 2x plus alpha කියලා. ඒතර සමීකරණය සුළු වෙනවා මේකට ඍණ භාගය. ඒතර cosine ඍණ වෙන්නේ පළවෙනි වටේදී දෙවෙනි උත්පාදයේදී ඒක 25 over 3. එහෙනම් මේ ඇන්ගල් එක සමාන වෙන්න ඕන 2.5 බෙදීම 3ට. එහෙනම් ඒකේ සාධාරණ විසඳුම මේක ලියන්න පුළුවන් 2x plus alpha equal this way. මේ විදියට එන x හොයා ගන්න ඕන. x හොයන්න මොකද කරන්නේ? alpha අඩු කරලා දාන්න ඕන. alpha අඩු කරාම මේකෙන් ඔගොල්ලන්ට ඕන කරන x වල solutions එනවා. ඉතින් ගොඩාක් solutions තියෙනවා. මොන පේනවනේ n සමාන බිඳුවේ දෙක, n සමාන එකේ දෙක, n සමාන ඍණ එකේ දෙකයි. මේකේ ඕන පරාසයක් දීලා නැහැ මේ ගානේ. පරාසයක් නැති හින්දා මේ විදියට උත්තරේ තිබ්බනම් ඇති. බිඳුව වෙන්න පුළුවන්. පුළුවන් නේද? n බිඳුව වෙන්න පුළුවන්. n බිඳුව වුණොත් එන්නේ 2.5 බෙදීම 3 කියන solution එක. නේද? මූලික solution එක තමයි n සමාන බිඳුව වෙන්න පුළුවන්. එහෙනම් n සමාන බිඳුව වුණාම එන්නේ 2.5 බෙදීම 3 මූලික විසඳුම. n වෙනස් වෙනකොට මේක මොකද වෙන්නේ? 2n5 එකක් එකතු වෙනවා. හරි? ඔයගොල්ලෝ දන්නවා, මම දන්නේ නැහැ ඒක ඔයගොල්ලෝ තියනවා. ආවර්තය කියන එක උගන්නන්න පීරියඩ් කියන එක. ඔයගොල්ලෝ දන්නවනේ cosine වල පීරියඩ් එක මොකද වෙන්නේ? 2.5 නේ. cosine curve එක ඇඳහම එන්නේ මෙහෙම. මෙතනම මෙතනට තියෙන සම්පූර්ණ ඇන්ගල් එක 2.5. ඒකෙන්ද අපි කියනවා cosine curve එකේ ආවර්තය 2.5. sine වලත් 2.5. tangent වල හැබැයි 5. tangent වල 5. හරි? එකින්ද තමයි මේ 2n5 කියන එක එකතු කරන්නේ. n සමාන 1යි 2.5 එකතු කරන්නේ. n සමාන 2යි 4.5. හරි, cos ආගයන් සමානයි හැම ඇන්ගල් එකේදීම.
මයිතන ඔබට මේක තේරෙන්න ඇති කියලා. ඉතින් මේක මේ මොඩල් පේපර් එකක් අධ්‍යාපන අමාත්‍යාංශයෙන් නිකුත් කරපු නේද? විභාග දෙපාර්තමේන්තුවේ. ඔය වෙබ්සයිට් එකේ තියෙනවා මේ පේපර් එක. ප්‍රොටෝටයිප් කියලා. ඉතින් පුතාල විභාගයට යන්න කලින් පුළුවන් නම් මේක හදන්න මං හිතනවා හොඳයි කියලා. සිලබස් එකට අලුතෙන් එකතු කරපු කොටසුත් මේ පේපර් එකේ කවර් කරනවා. පළවෙනි ගාන මතක ඇති මං හදපු ඉලිප්සේ ගානක්. කලින් පේපර්ස් වල නැහැ. මේකේ තියෙනවා. ඒකෙන්ද විභාගයට යන්න කලින් තව තියෙන කාලයක් අරගෙන මේ පේපර් එක හදන්න. මං හිතනවා ඔයගොල්ලෝ කිසියම් අවබෝධයක් මේ ගණන් ගැන ගන්න ඇති කියලා. බලමු ඔයගොල්ලෝ ප්‍රශ්න මොනවාරි මැසේජස් ටිකක් එවලා තියෙනවා. ඒවා බලලා අපි බලමු අන්තිමට මේ ප්‍රශ්න වලින් කීපයක් තෝරගෙන කොහොමද ඒවට උත්තර දෙන්නේ කියලා. අපි දැන් පේපර් එක ගණක් හදමු නේද? අපි බලමු දැන් පාස් පේපර්ස් වල ගණක් දෙකක් හදන්න මට ඔයගොල්ලන්ට පෙන්වන්න ඕනේ ලකුණු බෙදිලා යන විදිය. අපි 2019 පේපර් එක බලමු. මේකේ බලන්න හතරවෙනි ගාන. ඒක බයිනෝමියල් එක්ස්පැන්ෂන් එක දිබ්බත ප්‍රසාරණයෙන් තියෙන්නේ. මම දිබ්බත ප්‍රසාරණේ ගානක් හැදුවේ නැහැ. 2019 හතරවෙනි ගාන දිබ්බත ප්‍රසාරණේ සම්බන්ධ ගාන. ඒක දෙනවා පුතේ මේ වගේ එකක්. x cube x 3 බලය එකතු කිරීම එක බෙදීම x වර්ගයේ 7 වෙනි බලය. මේක දීලා මේක තමයි දීලා තියෙන ප්‍රකාශනය. ඔයගොල්ලෝ කියනවා මේකට දිබ්බත ප්‍රසාරණය ලියලා ඒකේ x වල 6 වෙනි බලයේ සංගුණකය හොයන්න කියලා. පැහැදිලි? දීලා තියෙන ප්‍රකාශනය මේක x 3 බලය එකතු කිරීම එක බෙදීම x වර්ගයේ 7 වෙනි බලය. දැන් මේකට ලියන්න ඕනේ ඉස්සෙල්ලා දිබ්බත ප්‍රසාරණය. ලියලා එක දිහා බලලා x 6 වෙනි එකේ සංගුණකය හොයාගන්න. සංගුණකයට අපි ඉංග්‍රීසියෙන් කියන කෝෆිෂන්ට් එක කියලා. කෝෆිෂන්ට් එක හොයාගන්න ඕන. දැන් මම පේපර් මාකින් වල ගියාම ගොඩක් දකින දෙයක් තමයි දිපස ප්‍රසාරණය මුලින්ම ලියනකොට හරියට ලියන්නේ නැහැ ඒක. ඒකෙන්ද ඒ ලකුණු ටික අයින් වෙලා යනවා ඔයගොල්ලෝගෙන්. ඒකෙන්ද මේක දිපස ප්‍රසාරණය ලියනකොට ඔයගොල්ලෝ මේ ප්‍රකාශනය සම්පූර්ණයෙන්ම ලියන්න ඕනේ. දැන් උදාහරණයක් විතර මම මේක සාධාරණ විදිහට ගත්තොත් a + b වල n කියලා. හරි මේකට දිබ්බත ප්‍රසාරණය ලියන්නේ කොහොමද? සමේෂන් ලකුණ දාලා මේකේ r සමාන බිඳුවේ ඉඳන් n වලට ලියන්න ඕනේ. මොකද n නේ තියෙන්නේ මේක. r සමාන බිඳුවේ ඉඳන් n ට ncr. ncr. Then a වල r වෙනි බලය. Then b වල n ඍණ r කියලා එන්න ඕනේ. මෙන්න මේ ප්‍රකාශනය ලිව්වොත් තමයි පළවෙනි ලකුණු ටික ඕගලන්ට හම්බෙන්නේ. පැහැදිලි? දෙපත ප්‍රසාරණය අපි ලියනවා a එකතු කිරීම b වල n වෙනි බලය සමාන වෙනවා සමේෂන් r සමාන බිඳුවේ ඉඳන් n වලට ncr. ඔයගොල්ලෝ දන්න මොකද ncr කියලා කියන්නේ කියලා? ඒතර a වල r වෙනි බලය වරක් b වල n ඍණ R එතකොට NCR කියන්නේ මොකද? ඒක ලියන එක හොඳයි. NCR කියලා කියන්නේ factorial n over n minus r වල factorial වැඩි කිරීම r වල factorial. එතන මේක තමයි පුතේ සම්පූර්ණ දිබද ප්‍රසාරණය. එතකොට මේ වගේ ගාණක් විභාගයට ආවොත් x 6 වෙනි එකේ සංගුණකය ලියන්න කලින් ඕගොල්ලෝ මේ ප්‍රකාශනය හරියට ලියාගන්න ඕනේ. කොහොමද මේක ලියන්නේ? මේක a කියලා කියන්නේ x ඝනය. b කියන්නේ 1 over x වර්ගය. එහෙනම් මේක දිබ්බත ප්‍රසාරණය ලියන්න පුළුවන්. සමේෂන් r සමාන බිඳුවේ දා n කියන්නේ කීයද මේකේ? 7යි. n සමානයි 7යි. උගල කම්පයර් කරන්න පුළුවන් මේකයි මේකයි කම්පයර් කරාම n පේනවා 7යි. එහෙනම් r සමාන බිඳුවේ දා 4 තමයි මේක යන්නේ. ncr. ඒ කියන්නේ 7 c r. n කියන්නේ 7යි. r තියෙනවා. a කියලා කියන්නේ මොකද්ද? x ඝනය. ඒතර a වෙනුවට x ඝනය දැම්මොත් මෙතනින් එනවා x වල 3 වෙනි බලයේ r වෙනි බලය. ඒතර b කියලා කියන්නේ 1 over x වර්ගය. ඒකේ එන්න ඕනේ 4 ඍණ r කියලා.
मेके दीपस पसारने मेक मेक संपूर्ण ले अन्न पलवे लखनु पहा गाने नमें मेक लिवा लखनु पहा कमे नगोल मेक नेता मे लखनु पहा हम बेने मेक लेता लखनु पहा हम बेने ने हितें खदल हरियाण मेक ये प्रकाश ने दिए मन दिन गोड़ा दरुअ मेक लिया विभाग दी अरे बहुम ले गाड़न पुलवांग मेक सुल कर गाड़न पोडा मत ओन एक्स वाल हाईवे बल मिथना तीनो एक्स मिथना तीनो एक्स मेक लिया बोलवा समेशन आर समान बिंदु हतट सेवन सी आर मिथन तीनो एक्स वाल तुने तुनाई आर ने मेदे वैडिक तीन मिथन बस मिथन तीनो हत रीन आर अब मेक उड़ेट गता एक्स वाल रीन देख बेनो ऐना मेक लिया बोलना एक्स रीन देख टाइम्स हत रीन आर के मैं सुलकर लिया हितें करें क्या वर दिन मैं गणाखन स्टेप लेना वेदगा अरे इतना समेशन आर समान बिंदु हतट हत सी आर मेटे करसोल की बल तीन मे रीना देख मे रीना आर वाली वैडी करा देख आर के लिए ना मेतना तीन तुना आर एक करा पहाइयार पैदली तुना आर रीन देखा रीना आर एक करा रीन दल देखा यार मेक एक करा पहाइयार मेतनी रीन अरे मेक तमा मेके दिबत पसारने टेम्पूल उंगे एक्सएल हाईवे बाले सांगुन के कोहमद है मटोने एक्सएल हाईवे बाले सांगुन के एक्स हाईवे ना मुकद वेन्नोने मैं पहाइयार दाहातर हाई तो समान वेन्नो एक्सएल हाई है देने है मनी एक्सएल हाया है देने ना पहाइयार दाहातर हाई तो सामने मुकद वेन्नोने फाइव फाइव आर माइनस फोर्टीन सामान वेन्नोने हाईट मेक सुलकरा आर हागण पुलवा आर की आने की देना पहाई आर कील की आने मेक मे पेत्र मिस्साई आर कील की आने हतर पैदली आर इन हतर पावित कर तम एक्स सिक्स की आने के है देना सांगुण के समान वेन्े मेक तम सांगुण के सेवन सी आर आर अभी हतर ही कील हागन तीन आर समान हतर देना सांगुण के मुका दें सांगुण के एक्स वाल हाई सांगुण के समान है ना सेवन सी आर वल्ट सेवन सी ओ आर समान हतर किलो हागन तीन ना मेक कैलकुलेट कराना वोल्ट सांगुण के हागन फुल मगर फैक्टोरियल सेवन हतर इंग हाथ कडू करोने फैक्टोरियल देन हतरे फैक्टोरियल गाने ना सेवन फैक्टोरियल मेक तुनाई मेक फैक्टोरियल मेको हागन पुलवांगे थर्टी फाइव के अरे बल थर्टी फाइव को दौम फैक्टोरियल सुलकरा मेक लकन बेदीलाते मेक लकन पहा खेनावा मे आर हागन लकन पहा खेनावा इत संगुन के लकन पहा खेन मम दिन बड़ा पेपर्स मेवा गण तीनावा बहुमल ऐसी मैं लखनऊ पाल हागन तव कोट मेकेदे इहत दिब्बत पसारने एक्सोलिन स्वायक्त पादया नपोवत इन बवत पेन्वा एक्सोलिन स्वायक्त पादया मगद नियत पादया एक्सोलिन स्वायक्त पादया के लिए एक्स नैति पादया एक नियत पादया पवती नदिया नैल एक पेन्ना को मेके एक्सोलिन स्वायक्त पादया नोपवतीन बाबा पेन्ना कीलती मेक तम दिवस पसार एक्सोलिन स्वायक्त वेन्ना मुकद वेन्नो मेक एक्सपोनेंट एक बिंदु वेन्नो मेक बिंदु उन्न एक्सल बिंदु बल एक्सल बिंदु बल एक इतना नियते वितरती मुकद आवश्यकता वेतम एक्सोलिन स्वायक्त वेन्न फाइव आर माइनस फोर्टीन समान बिंदु एनो आर के आने मगर मेके फाइव आर के आने फोर्टीन एन आर के लिए आने फोर्टीन ओवर फाइव मेक वेन फुलवा मेक पेन आर समान बिंदु एक देख तुना हतर हतट आने का इंटीजे का दान निकले
आर के लिए क्या दाने लिख लिया फ्रैक्शन ने आप ना बै बोलो कैलकुलेट कर रहा हम आर के लिए क्या ने भाग संख्या फ्रैक्शन ने आपके लिए क्या मेक वेन बे हमको आर के लिए निकले आप पेन दाने निकले आप पेन नो एक एक्सोलिन स्वायक्त पद आप मेके पैदली जो कम मेके तीन गाण बोम लेसियन लखन गोलो कमेंट्स दे रहा ए बी मारकरण उत्तर ए बी मारकरण पूरा प्रश्न मतगति आगे मेहक लिया मे विधि अट एनसीआर एनसीआर ए वल आर बी वल आर उगल मेक मारकर प्रकाशन मेहम आर सामान बिंदु एंदवा एनसीआर देन बी पावित कर बी आर ए बी वेन ए पावित कर मेतन सेवन माइनस एन माइनस आर एन माइनस आर दिस इज एन माइनस आर और पुलवा मारकर कंडीशन का मंगीतना ये वाले टेको है कि पुलवा ए बी मारकर ए बी मारक मे देखा मारकर अभी पेपर के बलमु अटवेनी गान सरलरेखा गान अटवेनी गान एल वन एल टू यानु पिलीवलिन एक्स प्लस वाई समान हतर हा हतरा एक्स एक तुनाई समान दहाय सर्र रेखा देखा क्या गाने पी हा क्यू प्रभिन्न लक्ष्य देख एल वन रेखा मत पिहिटा एते मेम एक एक लक्ष्य सीट एल टू रेखावट एति लंब दूर एक एकक मन पर दिए रेखा देखा तीन रेखा देखा चेदने में अरे मेक मंगान एल एक मेके समीकरण दी लो एक्स एक वाई समान हतर कियला मेक एल देख कियलावा एक हतरा एक्स प्लस तुनाई वाई समान दहा दी लो रेखा देखा दी लो समीकरण देख तीन ये देख इंटर छेदने वेनो इतना मे देखा मत प्रभिन्न लक्ष्य देखा तोर गण पी क्यू कियला मेकिदा मेकट अंदीन लंबकया मेकिदा मेकट अंदीन लंबकया मे दिग मेका तेकाय मेका तेकाय पैदली रेखा देखा तीन लक्ष पी वन मत तीन लक्ष देखा विनाश पी वाले एल टू ट अंदीन लंबके दिग एकाय क्यू वाले एल टू ट अंदीन लंबके दिगा एकाय पी हा क्यू वाल खंडांक पी हा क्यू वाल खंडांक वैन के लिए अरे क्यू के लिए मेथड हादसे मेके समीकरण दी लो एक्स प्लस वाई समान हतर की मेके वाई की अन्न अद्देमना हतर माइनस एक्स हतर अड़क्री में एक्स अंत दमीकरण रेखावे समीकरण दुना रेखा मत ओणम लक्ष्य परामिति परामिति पावित कलियान पुलवा सर्वरेखाव तीन एक्स प्लस वाई समान हतर किया वाई आगे पुलवा हतर एक्स किया मट पुलवा मेक मत तीन ओणम लक्ष्य क्लियान कोहमद टी वन एक्स टी वन गाँव वाई की अन्म का फोर माइनस टी वन अभी मेक दिन परामिति पावित कल रेखा मत लक्ष्य खंडांक ලියන විදිය එන අපිට පුළුවන් l මත l1 මත තියෙන ඕනම ලක්ෂයක් ලියන්න පරාමිතියක් පාවිච්චි කරලා x වල ඛණ්ඩාංකය t1 යි y වල ඛණ්ඩාංකය 4 t1 යි කියලා. අපි එන්නේ මෙහෙම ලිව්වොත් මේකට ලකුණු 5ක් දෙනවා මේ ගන්න. හරි ලකුණු 5ක් දෙනවා. එහෙනම් කොහොමද මේකේ p1 p වල ඛණ්ඩාංක මට ලියන්න පුළුවන් දැන් t1
हतर माइनस टी बार साधारण विधि लिया ओण पारामिति अग्गा ठीक है लक्ष्य वेनाशनो पारामिति आगे वेनाशनो अतर पीवल पारामिति आगे मंगण टी वन के पीवल खंड अंके लिया पुला टी वन हतर माइनस टी टू ये विधि क्यू टू क्यू के लिया पुला टी देख मे की आगे टी देख वेन्नो दे अतर माइनस टी टू अतर रेखावाक्य समीकरण दंडमना रेखा मत ओणम लक्ष्य खंडाक परामित पावचिकलिया पुलवांग मेके टी वन माइनस टी टी वन एक्स खंडाक वै खंडाक हतर माइनस टी वन इधर कहोमत रेखावकट लक्ष्यकोमत रेखावकट लक्ष्यक लंबक द्रोहयान एल टू तमाय मगे रेखा पी वन तमाय पी तमाय मगे खंडाक लक्ष्य मट ओण मेतन मेतन तीन लंबक दूर समीकरण आगती सिलेबस के मुखदे उदाह मेहमती मिगता दीलतीन समीकरण अब दीलतीन लक्ष्य एक्स नोट वै नोट ना कौम लंबक द्रोहतीन मेती मेतन तीन लंबक द्रोलियान मेक डी डी कौम दिया मेक एक्स नोट वै नोट आदेश करोने मेक बेदा नोने वर्गमूल ए वर्गे धन बी वर्गे पैदली रेखावे समीकरण दो लक्ष्य खंडाक दीलतीनो आना लंबक दुरा पुलवांग मापांक एक्स नोट प्लस बी वाई नोट एक क्रीम सी बेदीम ए वर्गे धन बी वर्गे वर्गमूल तकल दी लक्ष्य खंडाक दो एल टू रेखावे समीकरण दो आना कौम लंबक दुरा लंबक दुरा कौमद हतराई एक्स दी खंडाक टी वन एक तो गिरी तुनाई वाई वाई के लिए हतर माइनस टी वन मेक मे पेतर गो ऋण दहाये मेह मैंने एक्स प्लस बी वाई प्लस सी सामान बिंदु मेक बेदा नोने मे सांगुणक देखे वर्गियान गे एक वर्गमूल हतरे वर्गे दास आई तुने वर्गे नाम आना वर्गमूल बेदला मापांकागे गण गता मेक दीलतीनो एकाई के लंबक दूर दीलतीनो एकाई के लिए मेक सामान एनो निकट अरे मेक सुलकर गण बोलवा पैदली लक्ष्य खंडांक अभ्युगत परामित पाविचिकल्ला टी वन हतराई टी वन मेरे का वे समीकरण दाणो आना मेतन मेक दिन लंबक द्रोह पुला मे समीकरण पावच के लिए मे समीकरण पावच कर बोलवा इधर लंबक दूर तीन मे विधियट इक दीलतीना एक ऐके मेक सुलूक राम उगंट पुला तब समीकरण अग्गा बलन ट्रई कल्ला मेक सुलूक राम मे वगे समीकरण अक्केना टी वन एक गिरी में देखे एब्सोल्यूट वैल्यू एक समान वेनो पहाड़ सुलूक बलान मेके दास आई नमे आई विसी पहाय वर्गमूल के पहा मेक मेके पहांग वैडी करा मुझे एब्सोल्यूट वैल्यू ऑफ पाई के लिए पहा मतम आई धन संख्यावक मापांक एकम आई एक मेके वैडी करा पहाय के लिए मेटिक सुलू करा मुकुट गाने पुला टी वन एक देखा के लिए एब्सोल्यूट वैल्यू का सामान है ना पहा मुकदमे मेक कहोमद मेके टी वन गांडोने तीन अंतिम टी वन प्लस टू वाले एब्सोल्यूट वैल्यू मापांक आगे सामान वेला तीन पहाट ऐना मेके मापांक आगे अड़क मुखद नोने गोलो मेपैते दंडोरी लिया टी वन इकतरी देख सामान वेनो प्लस टू माइनस फाइव पैदली मापांके तीन मापांक आईन करना मेपैते प्लस टू माइनस दंडो रीन एक मापांकेकाई एक मापांकेकअ एक मेकिंग अगे देखा अक् ना टी वर्ल्ट टी वन वर्ल्ट मुकदे टी वन प्लस टू सामान हाई के निकाई टी वन प्लस टू के रीन हाई के निकाय धन आगे रीन आगे ना मेक सुलूक राम गोल्टे ना टी वन सामान तुनाई नेतन टी वन सामान रीन हताई के अगे देखा मुकदे एक आगे कि पी खंडांक लेना
අනිත්‍යවලාගෙන් කිව්කණ්ඩාංක ලැබෙනවා. මොකද ලක්ෂ දෙකයි මෙහෙම තියෙන්නේ. ලක්ෂ දෙකයි මෙහෙම තියෙන්නේ ලම්භකයක් ඇන්දොත් දිග එකක් වෙන. ලක්ෂ දෙකයි ලක්ෂ කීපයක් තියෙන්න බෑ. දෙකයි තියෙන්නේ. ඒ දෙකට අදාළ පරාමිතී නගයන් තමයි මේ තියෙන්නේ. T1 සමාන 3 සහ T1 සමානයි ඍණ 7යි. අගයන් ඒ කියන්නේ ලක්ෂ ගොඩක් තියෙනවා නම් මේකට එන්න ඕන අගයන් ගොඩක්. මේක අගයන් දෙකක් එනවා කියලා කියන්නේ මේ වගේ ලක්ෂ දෙකයි තියෙන්න පුළුවන්. ඒතර P වල ඛණ්ඩාංක හොයන්න පුළුවන්. එක T අගයක් ආදේශ කළා Q වල ඛණ්ඩාංකය හොයන්න පුළුවන්. අනිත් T අගය පාවිච්චි කළා. ඔයගොල්ලෝ දන්නවා P වල ඛණ්ඩාංක අපි ලියලා තිනවා T1 4 T1 Q වල ඛණ්ඩාංක ලියලා තිනවා T2 4 T2 ඔගොල්ලෝ ගන්න පුළුවන් මේක T1 දෙවෙනි සොලියුෂන් එක ගන්න පුළුවන් විසඳුම ගන්න පුළුවන් T2 කියලා. ඒතර අගයන් දෙක ආදේශ කරන්න ආදේශ කරාම ඛණ්ඩාංක ලියන්න පුළුවන් ඔගොල්ලන්ට ඍණ 7 11 අනිත් එක ලියන්න පුළුවන් 3 1 කියලා. පැහැදිලි? ඒතර මේ ගානේ ඔගොල්ලන්ට දුන්නා රේඛා දෙක ඡේදනය වෙනවා. रेखा देखे समीकरण देख दी लती है ना इधर एल वन मत पॉइंट्स देखा तोरेगा तो पी क्यू की ला इधर पी वाले ना मेकर लंब क्या कांदी ना पुलवा क्यू वाले ना मेकर लंब क्या कांदी ना पुलवा मे दिगवाल दी लती है ना इकाई की ला उगल ने किया ना पी सह क्यू वाला कंडा अंक बयान किया था पहली तो नमक देख रे उगल दान ना समीकरण दान नमन ना मे रेखा मत ओन मलाक्षी एक परामिति का कंडा अंक लिया ना पुलवा टी මේ සමීකරණය විසඳන්න පුළුවන් y වලට. ඒතර y කියලා කියන්නේ 4 - x. එහෙනම් x කියන්නේ t කියලා ගත්තොත් y කියලා කියන්නේ 4 - t. එහෙනම් මේක තමයි පරාමිතික ඛණ්ඩාංක l මත l1 මත තියෙන ඕනම ලක්ෂය. ඒතර ඔයගොල්ලෝ දන්නවා ලක්ෂයක ඉඳන් රේඛාවකට අඳින ලම්භකයේ දිග හොයන්න පුළුවන් මේ සමීකරණේ. මොකද කරන්න ඕනේ එහෙනම්? x0 වෙනුවට t ආදේශ කරන්න ඕනේ y වෙනුවට 4 - t ආදේශ කරන්න ඕනේ. ආදේශ කරාම මේ වගේ සමීකරණයක් එනවා. ලම්භක දුර එකයි කියලා දීලා තිනවා. මේක සිම්ප්ලිෆයි කරාම සුළු කරාම ඔයගොල්ලන්ට පෙන්වන්න පුළුවන් ඇබ්සලියුට් වැලියු ඔෆ් t1 + 2 සමානයි 5යි. එහෙනම් මේක t1 හොයන්න මාපාංක අගය අඩු කරන්න ඕනේ. එවනම් මේ පැත්තේ ගන්න ඕනේ +4 - 5 කියලා. එතන මේකෙන් සමීකරණ දෙකක් එනවා. සමීකරණ දෙක විසඳුවාම T අගයන් දෙකක් එනවා. එතන මේකට T අගයන් දෙක ආදේශ කරාම එකක එකක් එනවා P වල ඛණ්ඩාංක අනිත් එක එනවා Q වල ඛණ්ඩාංක කියලා. පැහැදිලි හොඳ ගාණක් මේක. හොඳ ගාණක් try කරලා බලන්න. තව වෙලා තියෙනවා. අය බලමු 2019 ඊළඟට 9 වෙනි ගාණ. වෘතේ ගන්න. ඒ පේපර් එකේම 2019 9 වෙනි ගාන වෘතේක ගාන අපිට දීලා තියෙනවා ඒ ලක්ෂය කියලා එකක් දීලා තියෙනවා ඒක ඛණ්ඩාංක දීලා තියෙනවා ඍණ 7යි 9යි කියලා වෘතයක සමීකරණයක් දීලා තියෙනවා x කියලා x වර්ගය + y වර්ගය ඍණ 4යි x + 6යි y ඍණ 12 සමානයි බිඳුව කියලා ඔයගොල්ලන්ට කියනවානේ මේ ලක්ෂය වෘතයේ පිටින් තියෙනවා කියලා පෙන්නන්න වෘතයක් තියෙනවා ලක්ෂයක් තියෙනවා ඔයගොල්ලන් පෙන්වන්න ඕනේ මේ A කියන එක වෘතයේ පිටින් තමයි තියෙන්නේ කියලා. මොකද කරන්න ඕනේ? වෘතයේ පිටින් තියෙන නම් මොකද අවශ්‍යතාවය? දැන් මේකේ ඛණ්ඩාංක හොයාගන්න කේන්ද්‍රයේ ඛණ්ඩාංක හොයාගන්න පුළුවන් නේද? වෘතයේ සමීකරණය දන්නවා කේන්ද්‍රයේ ඛණ්ඩාංක හොයන්න පුළුවන්. අතර ඔයගොල්ලෝ දන්නවා ඍණ G ඍණ F තමයි ඛණ්ඩාංක C වල. මේක C. දැන් මොකද වෙන්නේ මේකෙන් හොයාගන්න ඕනේ ඍණ g කියලා කියන්නේ. එතකොට මේකේ එන්න ඕනේ 2i gx + 2i fy කියලා නේද? එතකොට මේක කම්පයර් කරාම මොකද පේනවා මෙතන දෙකක් ඉතුරු කරගත්තොත් ඍණ 2 තමයි තියෙන්නේ. එතකොට g කියලා කියන්නේ ඍණ 2යි. එතකොට ඍණ ලකුණෙන් වැඩි කරාම ඒක 2 වෙනවා. g කියන්නේ ඍණ 2යි ඍණ g කියන්නේ +2යි.
මේක ගත්තොත් F කියලා කියන්නේ 2 3යි. එතකොට F කියන්නේ 3යි. ඍණෙන් අඩු කරා වැඩි කරාම ඍණ 3යි. පැහැදිලි? සමීකරණයේ තියෙනවා මෙතන තියෙනවා 2 gx මෙතන තියෙනවා 2 fy. කම්පයර් කරාම සංසන්දනය කරාම g කියන්නේ ඍණ 2යි. හැබැයි මට ඕනේ ඍණ g එකෙන්ද මේක ධන 2 වෙනවා. මෙතන F කියන්නේ 3යි මට ඕනේ ඍණ F එකෙන්ද ඍණ 3යි. එහෙනම් මේකේ ඛණ්ඩාංක එනවා ඔයගොල්ලන්ට. अरे हुआ अरे आर के लिए जी वर्ग एफ वर्ग ऋण सीबल वर्ग अरे मेवा तीन सिलबस पावचिक जी हुआ तीन एफ हुआ तीन आगे आदेश कर जी वर्ग की हतराय एफ वर्ग के लिए नाम आए ऋण सी क्या किए थे मेके ऋण दोला सी क्या ऋण दोला एक तू कर ऋणा ऋणा दान वे नाम एक दोला ठीक है वर्ग मूल्य कर लो अरे हम कद करे जी वाला वर्ग करा एफ वर्ग करा सी क्या ऋण दोला हाई ऋण सी यो ने कि दान दोला हाक वे नाम एक तू कर हम का दिन ने मेके इसी एक आए इसी पहा है ना इसी पहा एक क्या नहीं पहा आर समान है पहा කියන්නේ මෙතන ඉඳන් මෙතනට දින දිග 5. දැන් ඔයගොල්ලන්ට ඒ වල කණ්ඩාංක දීලා තියෙනවා. මේ වල කණ්ඩාංක දීලා තියෙනවා. දැන් ඔයගොල්ලන්ට පුළුවන් CA වල වර්ගය හොයන්න. C වල වර්ගය කියලා කියන්නේ මෙතන ඉඳන් මෙතනට තියෙන දිගේ වර්ගය. CA මේ දිග හොයන්න පුළුවන්. කොහමද කණ්ඩාංක දෙකක් දන්නව නම් දිග හොයන්නේ? X කණ්ඩාංක වල වෙනස ආරම් වර්ග කරනවා, Y වල කණ්ඩාංක වල වෙනස ආරම් වර්ග කරනවා, වර්ග කළ එකතු කළ වර්ගමූලය ගන්නවා. එතකොට මෙතන තියෙන ඍණ 7 2, ඒ කියන්නේ ඍණ 7ෙන් 2ක් අඩු කරලා වර්ග කරනවා. මෙතන තියෙන 9යි 9ෙන් ඍණ 3ක් අඩු කරනවා. ඒක වර්ග කරනවා. වර්ග කළා වර්ගමූලය ගන්න. පැහැදිලි? X ඩිෆරන්ස් එක කියලා කියන ඍණ 7 ඍණ 2, ඒ කියන්නේ ඍණ 7 ඍණ 2ේ වර්ගය ධන 9 අඩු කිරීම ඍණ 3, ඒ කියන්නේ ධන වෙනවා. එතකොට මෙතනින් එනවා වර්ගමූල 9යි 9 වර්ගය කියන්නේ 81යි. ඍණ 9යි වර්ග කරාම 81යි. මෙතනින් එනවා ඍණ 3 ඍණ කියන්නේ ධන 9යි 3 එකතු කරාම 12යි. 12 වර්ගය කියන්නේ 144යි. එතකොට මේ දෙක එකතු කරාම එනවා ඕගොල්ලන්ට වර්ගමූල 5යි මෙතන 12යි මෙතන 2යි නේද? 225 වර්ගමූල. 225 වර්ගමූලය කියලා කියන්නේ 15. අපොන්ට පේනවා එවනම් මොකද වෙන්නේ? CA වර්ගයට වඩා R වර්ගය අඩු වෙලා තියෙනවා. මේකේ CA වර්ගය කියලා කියන්නේ 15යි. මේක වර්ග කළා ගන්න. CA කියලා කියන්නේ CA කියලා කියන්නේ 15යි. වර්ගමූලය ගන්නව නම් CA විතරයි එන්නේ. CA කියන්නේ 15. එහෙනම් මෙතන නම් මෙතන තියෙන දුර 15යි. මෙතන නම් මෙතන තියෙන එක 5යි. එවනම් මොකද වෙන්නේ? මේ ලක්ෂ්‍ය වෘතයෙන් පිට තමයි තියෙන්නේ. මොකද මේකට වඩා R කියන එක අඩුයි. R සමානයි 5. නම් මෙතන තියෙන මෙතනට 5යි. නමුත් මෙතන මෙතන තියෙන 15ක්. එහෙනම් ඒ ලක්ෂ්‍යය තියෙන්නේ වෘතයෙන් පිට. වෘතය ඇතුළේ තියෙනවා නම් මොකද වෙන්න ඕනේ? R කියන අගය මේ අගයට වඩා වැඩි වෙන්න ඕනේ. වෘතය මත තියෙනවා නම් මේ දෙක සමාන වෙන්න ඕන. හරි, දැන් පළවෙනි කොටස කරා. වෘතයේ පිටින් තමයි තියෙන්නේ. එහෙනම් මොකද කියන්නේ? ඊළඟ කොටසෙන් කියනවා x සමාන බිඳුව වෘතයේ මත වූ ඒ ලක්ෂ්‍යයට ආසන්නතමයි ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක හොයන්න කියලා. ඉතින් වෘතයට ආසන්නම ලක්ෂ්‍යයේ ඒ වලට නම් p කියන එකේ ඛණ්ඩාංක හොයන්න කියලා කියනවා ඔයගොල්ලන්ට. කොහොමද ඒක හදන්නේ? මොකද කියන්නේ x සමාන බිඳුව වෘතයේ මත වූ ඒ ලක්ෂ්‍යයට ආසන්නතම ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක සොයන්න. වෘතයේ මත තියෙන්නත් ඕනේ, ඒකට කිට්ටු වෙන්නත් ඕනේ. නම් මෙතන වෘතයේ මත තියෙන්නේ නම් p තමයි මෙතන කිට්ටුම ලක්ෂ්‍යය. මොකද ඔයගොල්ලෝ දන්නවා වෘතයේ ඉඳන් අඳින ඕනම ලයින් එකක් මේකට ලම්බක වෙනවා. පැහැදිලි ලම්බක වෙනවා. ඒකෙන්ද මේ ලක්ෂ්‍යයේ ඛණ්ඩාංක හොයන්න ඕනේ. කොහොමද ඒ ඛණ්ඩාංක හොයන්නේ? ඉතින් ඒ ලක්ෂ්‍යය දීලා තියෙනවා ඍණ 7යි 9යි කියලා, c කියන ඛණ්ඩාංකය තියෙනවා 2යි ඍණ 3යි කියලා, p ලක්ෂ්‍යය ඛණ්ඩාංක අපි ගත්තොත් xy කියලා. අපිට මේ xy හොයාගන්න ඕනේ.
मेतना मेतन दीन दूर पहाने मेतना मेतन संपूर्ण दूर पहालवा मेतना मेतन दीन दूर दहाय पैदली अरे पहाय सी ए क्या पहालवाय पहा कड़क राम एना मेकनो पहाकेला अपने अनुपात लिया पुलवां सी पी ओव पी ए अनुपात का तो मेक बेदीम मे मेकल मेक पहाय मेक दहाये इकट देखाने सी पी पी ए कल की इकट देखट बेदना अणुपात कंड अंकल पुलाम बहुम तीन फॉर्मी लेखा उगा बोलो उगा बेदना अणुपात पीलाक्ष कंड अंकल बोलवा दें कंड अंक दी वाले कोलिया नेक्स्ट की इतने बेदन इकट देखा अणुपात मिथन तीन कंड अंक किंग मेडिकल नोने मिथन तीन कंड अंक देखेंगे मेडिकल बेदा नोने इक व्यक्तिगिरी में देखेंगे ना इक वैडिकिरी मरी ना हाथ इक तू गिरी में देख वैडिकिरी में देख बेदन अनुपात एक देखा एक इकाई देखा इक तू करा नो बयान सुल कर लगे कहीं निकल मेक रीना हाथ आई मेक हाथ रहा बेदान नोने तूने पैदरी तो रीना हाथ इन खतरा रीना हाथ हाथ रख तो कर आम रीना तू नाई तूने बेदुआम रीना एकाई ना एक खंड अंक है ना रीना एकाई किया ये विधि में बोलवा वाई खंड अंक हो ना बोलो मैं तो ना वाई खंड अंक है किंग वाई करान नोने ठीक है तो करान नोने मैं तो ना खंड अंक है देखेंगे मेडिकल क्या रीना तू ना बेदान नोने आए एकाई देखाई एक तो कर ला बेदना अनु पाते दुर्की देन वाई समान आई नामे आई मेतन इंद्री ना हाय आई मेतन तुनाई तो रे ना तुना बेदी मत तुनाई ये क्या ने एकाए ये ना पीलाक्षी कंडा को बनो देन पीलाक्षी कंडा वो गंड लिया ना पुलवां एक्स वाला कंडा के अरी ने एकाए वाई वाला कंडा के एकाए पैदली बहुम लेसी में गाना मामा गाना अमारू ही ना डिग्री पहाक करने ने मगे लाइफ पे चलते अमारु उपाधि पहा उपयोग लेसी वडक निमे मम दणीते हरीम लेसी हरियट करना मम एक गुडाक एंजॉय करना मम लमाइंट उगा मट लोके तीन लसन लोक देखा तीन एक गणीते अणित मगे फैमिली एक गुडाक एंजॉय करना देखता माए मगे फैमिली एक गणीते हैं लेसी मैं दी बोलते दुवे मेहम लक्ष्य कंडांक मेक आदेश दानवेनवना एलिए रिनवेनवना एतुले बिंदुवेनवना मत एक पावचिकरण पुलवा अरे ये मम विश्वविद्यालय आचार्य वरेक मम एलेवल करण गुरुवरेक निमे मंग तेनवा मट एलेवल करण गुरुवरेक तरंग मे सिलेबस लुकू अदा सकने मंग इतना मंगी काले साधारण करा कि मैं गुडा उगाने लीन मैं इतना मैं एक्सपीरियंस मैं इतना पावश्य करा के पुता दूरा मैं किया एलेवल की जीवित कड़वी मकता इक बायवे नोने वेडकल तीन बायवे नोने बहुत रिलाक्स रिलाक्स गण गण मेधावस हदबू गणंट हदला बला तीर चुटा बला इतकोट पुलवा बहुम लेसी मेक जाएगा अभी पेपर्स मार्कर गाना धरव इन सामार इक वचने लखम कपड़ने उत्तर लेना लखनऊ सी ए सी आई लमा गुडा की अभी बल पेपर्स गुडाक लमाइन धर उ लखनऊ तीन इवागे बिंदु तीन लमाइन कि मंकी रिलाक्स रिलाक्स तम दें पाड़ा तीन तम लेस्त वेला तीन तमंट गण पुलवा तमंट बहुम लेसी पुलवा मंग इतने जायगा शक्ति धैर्य वासना लेबेन की मैं प्रार्थना करना इवागे सिलदना शुभ रात्रिया मैं प्रार्थना करना भूमि स्तुति स्तुति आचार्य उपाध्य प्रमुख व उपाधि पहा तमन की जीवित तमन सतक करगन इगन गणीम विशेष तमन प्रियकरण तमन गे विषय गणित प्रियजनकम अद्यकीम बावट विनोदांशे बावट पत्करगत रोहनु विश्वविद्यालय गणित अध्ययनांशे हिटपु अंशाधिपति ज्येष्ठ कथिक आचार्य आचार्य अजिद मेल आचार्य तुमन तमाई दरुणे अद मे
අධ්‍යාපන අමාත්‍යාංශය මෙහෙවන 100%ක්ම ඔබව ශක්තිමත් කරන නෙස්ටමෝඩ් බලගන්වන මේ සම්මන්ත්‍රණ මාලාවේ ආරම්භක සම්මන්ත්‍රණය මේ විදිහට මෙහෙවන ලද්දි. අපි අවසන් නැහැ විනාඩි කිහිපයක් තියෙනවා. අපිත් එක්ක ඉන්න අනෙකුත් සම්ප්‍රදායකයා කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්ය ෂර්ලි තිත්තවැල්ල ආචාර්යතුමන් ඔබට තවත් පුංචි වටිනා කාරණා කිහිපයක් මේ අවසන් මිනිත්තු කිහිපේ ඔබ හමුවේ තවන්නටයි සූදානම් වෙලා ඉන්නේ. අපි ආරාධනා කරනවා එතුමන්ටත් එකතු වෙන්නට කියලා. දුවේ පුතේ මම දැන් ඔගලන්ට දෙන්න හදන්නේ පොඩි ගණන් හතරක්. අපි උපකල්පනය කරනවා ෆස්ට් පාර්ට් එකට මේ ගණන් හතර එන්න පුළුවන් වේවි කියලා. අපි දන්නේ නැහැ ඉද කියලා සාමාන්‍ය ක්‍රමයට එහා ගියපු ඔගලන් කලින් හදලා නැති ගණන් හතරක් මම දැන් බෝඩ් එකේ දානවා. ඔගලන් මේ ටික ලියා ගන්න පොඩි ගණන් හතරක්. අපි ලබන සතියේ මේවා ඩිස්කස් කරමු. ඔගලන්ට පුළුවන් සතියක් පුරාවට මේ ගණන් හතර හදන්න යාළුවොත් එක්ක ෂෙයා කරගන්නත් පුළුවන් කොහොමද මේ ගණන් හතර හදන්න කියලා. පොඩි දේවල් තියෙන්නේ හොඳම සිද්ධාන්ත කරුණු අවබෝධ වෙන්න අවශ්‍ය නිසායි මේ ගණන් හතර මම ඔගලන්ට යෝජනා කරන්නේ. පළවෙනි ගාන මම ගණිත අභ්‍යවනයේ ගානක් තමයි යෝජනා කරන්නේ. ඒක මම මෙහෙම ලියනවා පුතේ. සිග්මා R සමානයි එකේ ඉඳන් දෙකයි එන්තෙක් R. සිග්මා R සමානයි එකේ ඉඳන් දෙකයි එන්තෙක් R සමානයි කියලා පෙන්වන්න ඕන දෙකයි N වර්ගයේ ධන එන්ට. ගණිත අභ්‍යවන මූලධර්මය පාවිච්චි කරලා R සමානයි එකේ ඉඳන් දෙකයි එන්තෙක් R කියන ශ්‍රේණියේ අගය දෙකයි N වර්ගයේ ධන එන්ට සමාන බව සාධනය කරන්න ඕන. මේක තමයි පළවෙනි ගාන. ඔගලන්ට මතකයි අපි හුරුයි අපිට මෙතන එන්තෙක් හදනවා හුරුයි. අද මම පොඩ්ඩක් වෙනස් කරා මෙතන දෙකයි එන්න දැම්මා. එතකොට පොඩි වෙනසක් තියෙනවා. ට්‍රයි කරන්න බලන්න මොකද වෙන්නේ කියලා. මේ ගාන හදන්න ඕන ගණිත අභ්‍යවන මූලධර්මයෙන්. ගණිත අභ්‍යවන මූලධර්මයෙන්. රයිට්. ගණිත අභ්‍යවන මූලධර්මය. මේ තමයි පළවෙනි ප්‍රශ්නේ. දෙවෙනි එක මම ලියන්නම්. දෙවෙනි එක ලිමිට්ස් ගානක්. මේ හැම ගානක්ම මතක තියාගන්න පුතේ, හැම ගානක්ම අපේ සිලබස් එකේ තියෙන ඒවා. අපේ සිලබස් එකේ දැනුමින් අපිට හදන්න පුළුවන් ඒවා. මෙන්න දෙවෙනි ගාන ලිමිට්ස් x යද්දින් බිඳුවට x ඍණ sin x බෙදීම x ඝනය සමානයි. මං උත්තරෙත් දෙන්නම්. 6n එක බව සාධනය කරන්න ඕන. සීමාන්තික අගය මෙන්න මේ ත්‍රිකෝණමිතික ශ්‍රිතයේ x ඍණ sin x බෙදීම x ඝනය උත්තරේ 6n එක බව පෙන්වන්න ඕන. x බිඳුව කරා එළඹෙද්දී අපේ විෂය නිර්දේශය තුල තියෙන ගණන් තමයි මේ තියෙන්නේ. තව ගණන් දෙකක් තියෙනවා. මං තුන්වෙනි ගාන දෙන්නම්. ත්‍රිකෝණමිතික සමීකරණ ගානක්. ඍණ 3.5 කමා ධන 3.5 කොටුවරහන්. ඔගොල්ලන් දන්නවා කොටුවරහන් දාන්නේ ඇයි කියලා. සංවෘත සංවෘත ප්‍රාන්තර. මෙන්න මේ වසම තුල මට ඕන වෙනවා sin x සමානයි x බෙදීම 10 සමීකරණයේහි විසඳුම් ගණන. විසඳුම් නෙමෙයි ඕන, විසඳුම් ගණනයි ඕන. පැහැදිලිද? ඍණ 3.5 ධන 3.5 කොටුවරහන්, ඒ කියන්නේ සංවෘත සංවෘත ප්‍රාන්තරයේ තුල ඒ වසම තුල sin x සමානයි x බෙදීම 10 සමීකරණයේහි විසඳුම් ගණන ඕන. විසඳුම්ද ඕන, විසඳුම් ගණනද ඕන? විසඳුම් ගණන ඕන. අපි යමු ඊළඟ ගානට. අන්තිම ගාන. මේක ශේෂ ප්‍රමේය සාධක ප්‍රමේය ගානක්. මේ ගාන මම යෝජනා කරන්නේ මං හිතනවා ඔගොල්ලන් මේ ගාන හදලා නැතුව ඇති කියලාමයි මට හිතෙන්නේ මේ වගේ ගානක්. අපි හිතමු මෙන්න මෙහෙම එකක්. මම ලියනවා, මං පළවෙනි ගාන මකලා ලියන්නම් පුතේ. ගණන් හතරක් දෙනවා. ඔගොල්ලන්ට පුළුවන්, අමට කියන්න අමතකුණා, මේ ගණන් හතර අපේත් මේ තියෙන WhatsApp group එකට ආන්සර්ස් පුළුවන් තරම් ඉක්මනට එවන්න. අද වුණත් පුළුවන්.
මේ ගොල්ලන්ගෙන් පළවෙනි මං හිතන්නේ 20 දෙනා තෝරනවලු නෙස්ට මෝල්ට ආයතනේ. ඉතින් ඒගොල්ලන්ට තෑගිත් හම්බෙනවලු. අපි යෝජනා කරනවා පුළුවන් තරම් ඉක්මනට එවන්න. අද වුණත් පුළුවන්. මෙන්න පුතේ අන්තිම ගාන මම දෙන. ශ්‍රිතයක් තියෙනවා FX කියලා. F කියලා ශ්‍රිතයක් තියෙනවා FX. එයාගේ ප්‍රතිබිම්බය දෙනවා. මෙන්න මේ විදිහට. AX ඝනය ධන BX වර්ගය ඍණ දෙවාරයක් X ධන එක. මෙන්න මම සංගුණක දෙකක් දීලා තියෙනවා නොදන්නා සංගුණක දෙකක් අඥාත දෙකක්. ඒ සංගුණක දෙක විශේෂයෙන් මම කියනවා මෙන්න මෙහෙම. මේ සංගුණක අයිති වෙන්නේ Q කුලකයට. Q කියන්නේ කවුද? පරිමේය සංඛ්‍යා කුලකයටයි අයිති වෙන්නේ. එතකොට AX ඝනය ධන BX වර්ගය ඍණ දෙවාරයක් X ධන 1 ඒකමා B අයත් වේ Q. යැයි ගනිමු. යැයි ගනිමු. ඔක තමයි ශ්‍රිතය. ගාන මෙන්න මෙහෙමයි. අපිට දීලා තියෙනවා 3x අඩු කිරීම වර්ගමූල 2 යන්න fx හි සාධකයක් නම් a, b අග යන්න. ආයි කියනවා මම 3x අඩු කිරීම මූල 2 යන්න fx හි සාධකයක් නම් a, b අග යන්න. මෙච්චරයි දත්තේ තියෙන්නේ. හොඳට හිතන්න AB කියන්නේ තාත්වික සංඛ්‍යාවක් නෙමෙයි AB කියන්නේ පරිමේය සංඛ්‍යාවක් Q. එහෙනම් මේ தත්ත්වය යටතේ මේ தත්ත්වය විතරයි දීලා තියෙන්නේ FX සාධක හොයන්න ඕන. A9 F X ඍණ 1 විශාලයි හෝ සමානයි බිඳුව විසඳන්න. ඔන්න ඕක කරන්නත් ඕන. එහෙනම් හතරවෙනි ප්‍රශ්නේ විදිහට මේ ප්‍රශ්නේ මම යෝජනා කරනවා. මං ආයෙ වතාවක් අන්තිමට කියවන්නම්. F කියලා ශ්‍රිතයක් තියෙනවා. එයාගේ ප්‍රතිබිම්බය දීලා තියෙනවා FX AX ඝනය ධන BX වර්ගය ඍණ දෙවාරයක් X ධන 1 ඒකමා B මං අඳුනනවා Q කියලා. Q කියන්නේ පරිමේය සංඛ්‍යා. 3x අඩු කිරීම වර්ගමූල 2 යන්න FX හි සාධකයක් නම් ඒකමා B අග යන්න. එනයින් F X ඍණයක විශාලයි හෝ සමානයි බිඳුව විසඳන්න. හොඳයි. මේ ගණන් හතර පුතේ එහෙනම් අපි ලබන සතියේ මේ වගට විසඳුම් එක හම්බ වෙමු. ඔගලන්ට සුබ රාත්‍රියක්. ස්තුතියි. බෙහෙවින් ස්තුතිවන්ත වෙනවා කොළඹ රාජකීය විද්‍යාලයේ ආචාර්යතුමා ෂර්ලි තිත්තවැල්ල මහත්මයා තමයි ඔබට ඔබේ විෂයට අදාළ ගැටලු හතරක් ඉදිරිපත් කළේ. ඔබට පුළුවන් මේවට විසඳුම් සපයන්නට ප්‍රකාශ කළ ආකාරයට. ඒ වගේම බලාපොරොත්තු වෙනවා අධ්‍යාපන අමාත්‍යාංශය හරහා ඔබට මේ ප්‍රශ්න හතර ගැටලු හතරක් විදිහට ඉදිරිපත් කරන්නට. ඒවට විසඳුම් ලබා දෙන්න ඔබ සමහරවිට ටිකක් කලබල වෙන්නේ නැති සර් කිව්වේ WhatsApp group එක හරහා සම්බන්ධ වෙන්නට කියලා. ඔබ Zoom meeting හරහා app එක හරහා තමයි සම්බන්ධ වෙලා ඉන්නේ මේ වෙලාවේදී මේ online seminar එකට. ඒ නිසා ඒ register වෙච්ච ආකාරයට කලබල වෙන්න දෙයක් නැහැ. ඒ විදිහට පිළිතුරේවන්න තමයි තියෙන්නේ. එමනම් අද සම්මන්ත්‍රණය මේ විදිහට අවසන් කරන අතරතුර අපි කියන්නට ඕනි පුතේ 100%ක්ම ඔබ සූදානම් කරන්නට අධ්‍යාපන අමාත්‍යාංශය සමග අත්වල් බැඳගෙන නෙස්ට මෝල්ට බල ගන්නවන මේ සම්මන්ත්‍රණ මාලාව සූදානම්. ඒ නිසා අඛණ්ඩවම අපිත් එක්ක රැඳී සිටින්නට කියලා ආරාධනා කරනවා. ඒ වගේම විශේෂයෙන් මතක් කරන්නට ඕනේ ඔබට දැන් ඔබ ඔන්ලයින් මේ සම්මන්ත්‍රණයට සම්බන්ධ වෙනකොට සමහර වෙලාවට සම්මන්ත්‍රණය සෙමිනා එක පටන්ගෙන තිබුණා වෙන්න පුළුවන්. මුල් කොටස් හෝ යම් ආකාරයකට මග හැරුණා නම් ඒ අතරතුර ඔබ මේ පාඩම් මාලාවත් එක්ක ගෙදර ඉඳලා එකතු වෙලා ඉන්නකොට සමාලාට පුංචි පුංචි අවට තියෙන සද්ද බද්දත් එක්ක පොඩි පොඩි කොටස් වල මග හැරීම් වුණා නම් කලබල වෙන්න එපා. අධ්‍යාපන අමාත්‍යාංශය වෙබ් අඩවියට මේක ඇතුළත් කරායින් අනතුරුව ඔබට ඒ link එක අපි එවන්නට කටයුතු කරනවා. ඊට පස්සේ ඔබට නැවත නැවත මේක පරිශීලනය කරන්නට පුළුවන් කියන එක දැබර දූපතුන් සියලු දෙනාටම අපි මේ මොහොතේදී මතක් කරනවා. ඒ වගේම ඔබ සඳහා අද එකතු වෙලා සිටි ඔබ සඳහා වන ගණිත විෂය සඳහා වන සංයුක්ත ගණිතය සම්බන්ධයෙන් වන මීළඟ සම්මන්ත්‍රණය පැවැත්වෙන්නේ සැප්තැම්බර් 2 වෙනිදා
එකැනි පෝය දවසට පහුවදා බදාදා රාත්‍රී 7 සිට 9 දක්වා ඒ සඳහා වන සම්මන්ත්‍රණය මෙහෙවන්නට කැලණි විශ්වවිද්‍යාලයේ ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය එන්.ජී. කරුණාලතිලක ආචාර්යතුමන් කතිකාචාර්යතුමන් සහභාගී වෙන බවත් මේ මොහොතේදී මතක් කරන්නට ඕනේ. එහෙමනම් අපි සමු ගන්නට සූදානම් වෙන්නේ අපි ස්තුතිවන්ත වෙනවා අද එකතු වුණු සම්පත්දායකින් දෙපළටම විශේෂයෙන්ම ඉතාම වැදගත් රුහුණු විශ්වවිද්‍යාලයේ ගණිත අධ්‍යනාංශයේ හිටපු අංශාධිපති ජ්‍යෙෂ්ඨ කතිකාචාර්ය आचार्य आचार्य अजित द मेल कथिकाचार्यतुमि एवगेम कोलम राजकीय विद्यालय आचार्य शर्ली तित्तवेल आचार्यतुमि ओबुदुमंडद्भिवेन स्तुतिवंतेनो एतुमन कियपु कथाव किन्म अपि 100% ओबो सूदानम करगन करबन नेस्टमोल बलगान्मन मे उस्सस पेल 2020 संधा ए आसन्ने दक्वा सेप्टेम्बर අග දක්වා පැවැත්වෙන මේ අඛණ්ඩ සම්මන්ත්‍රණ මාලාව මාලාවේ පළවෙනි සම්මන්ත්‍රණය අවසන් කරන්න සූදානම් එතුම කීවා තමන්ගේ ජීවිතයත් ඒ වගේම තමන්ගේ විෂයත් තමන් සතුටු වෙන කාරණා දෙක එන්ජොයි කරනවා කියලා. ඇත්තරම විෂය මොකක් වුණත් අධ්‍යාපන ඉගෙනීම ඉගෙනීම ලෝකයේ තියෙන වටිනාම විනෝදාංශය බවට අපිට පත් කරගන්න පුළුවන් නම් සතුටින් සැහැල්ලුවෙන් මානසික සුවයෙන් කායික මානසික සමබරතාවයෙන් ඔබට මේ අභියෝගයට මුහුණ දෙන්නට පුළුවන් වේවි. අපේ ප්‍රාර්ථනාවත් නෙස්ටමෝල් සහ අධ්‍යාපන අමාත්‍යාංශයේ ප්‍රාර්ථනාවත් ඔබට ඒ සඳහා කය මනස දෙකෙහිම ශක්තිය ලැබේවා යන්නයි. හමු වෙමු. लबन सम्मंत्रण माला वेदी शुभरात्र्या।